සර් මේකේ රෙකෝඩින් බලනවද? ඔපත අපි මේකෙත් රෙකෝඩින් එක වාට දෙනවා. මේ දැන් කට්ටිය නැහැ නේ, ඉතින් කොහොමද කරන්නේ ඒකනේ? අනේ සර් සුට්ටක් ඉන්නලා ලැප් එක ඔන් කරගන්නකම්. හරි හරි. මේ යාළුවොන්ට මතක් කරන්න මේ මොකද කෝස් එකේ කට්ටියත් ඇවිල්ලා නැහැ. අද හැමෝටම එන්න පුළුවන් දවසක් වෙලත් ඒත් ළමයි 14යි තාම ඉන්නේ. මම මැසේජ් දැම්මනේ හැම ගෲප් එකකටම. මේ වෙන ක්ලාස් තියෙනවද දන්නේ නැහැ නේ?
ඒත් අද සඳුදා අයිලර්න් ඉන්න කෙනා ක්ලාස් නෑ. ඒකයි මං දාගත්තෙත් මේක. අපරාධ වෙනවා ඉතින් කරොත් නැත් බලමුකෝ තව සම්බන්ධ වෙනවානේ. අපතේ ඔයාලගේ ඉන්න යාළු හැමෝටම ලින්ක් එක යවන්න එන්න කියලා පන්තියට. අද ඕන කෙනෙක්ට එන්න පුළුවන්. දැන් යවන්න යාළුවෝ 5 දිනට එක්කෙනෙක් යවන්න එතකොට හරිනේ. 15 දිනක් සම්බන්ධ වුණා. අලුත් කට්ටියත් ඉන්න ගොඩක්. බලමු කට්ටිය කවුද අලුත් කට්ටිය. දිනුග අලුත් එක්කෙනෙක්. විරාජ් ඉන්නවා, කලණ ඉන්නවා, කාංචන ඉන්නවා, ලිමන්ස ඉන්නවා, කියු කියලා අකුර දාගෙන කෙනෙක් ඉන්නවා, රොමිකා ඉන්නවා, තෂ්මික. පුළුවන්ද? මොකද පුතේ? 6 වසර කට්ටියට එන්න පුළුවන්ද? ඕන කෙනෙක්ට යවන්න. අද ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. හැමෝටම ඇවිල්ලා ඉගෙන ගන්නයි තියෙන්නේ. සර් මම දැන් යාළු හැමෝටම යවන්නේ තියෙන ගෲප් ඔක්කොටම දාන්න. ඕන වයසක ඕන පන්ති කෙනෙක් කමක් නැහැ. දැන් කෝස් එක ඉන්න සෙට් එක අල්ල ගන්න ඕනේ අය ආවේ නැති කියලා වෙනම. සර් අද මටත් එන්න වෙන්නේ නැහැ. මම මේ අමාරුවෙන් ආවේ සර්. ගමනක් යන දාගෙන හිටියේ. සමහරවිට කට්ටියට හෙට ඉස්කෝලේ තියෙනවද දන්නේ නැහැ. හින්දා වේලාසෙ නිදා ගන්න ඕනෙත් දන්නේ නැහනේ. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. සර් වන් ඊයේ පාඩමට හිටියේ නැහැ කමක් නැහනේ. ඊයේ රෙකෝඩින් එක දාන්න. හෙට උදේ සයිට් එකට දාලා තියෙන්නේ. මංගා තියෙන WPS ඔෆිස් එකේගෙන තදන්න පුළුවන් නේද? ඔව්. අද ඉගෙන ගන්න දේවල් ඒකෙන් කරන්නත් පුළුවන්. 17 දෙනෙක් සම්බන්ධ වෙලා ඔලිතුම්. ඕකේ සර්. අර දැන් සර් ටෙලිග්‍රෑම් වල දාපු මැසේජ් මේ ඩෙස්ක්ටොප් එකෙන් ගිහින් බලුව බලපු කට්ටිය බලාගත්තා يعني බල්ලාද කියලා බැලුවා නම් හරිනේ මැසේජ් එක කවුද කට්ටිය. දැන් ඉතින් බල්ලා තේමක් නැහැ කට්ටිය කොහම හරි ඇවිල්ලා නැහැනේ. දැන් අපි කෝස් එක කරද්දි මීටඩි ළමයි ඉන්නවනේ. අද ඒ සෙට් එකක් නැහැ අලුතෙන් කට්ටිය නම් අද වැඩිපුර ඉන්නේ අලුත් ළමයි. කෝස් එකේ එක සෙට් එක කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. අයියෝ සර් අපි ලැජ්ජාව පැන යනවා. හරි කමක් නැහැ ඉතින් දැන් පටන් ගත්ත වැඩේ නවත්තන්න බෑනේ අපි කරගෙන යමු. මේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ගෙන්න ගන්න. අද අපි ලස්සන වැඩක් කරන්න යනවා. සඳ දවසක් නිසා හැමෝටම මේ ගැටලු ඇති. අපි එහෙනම් පටන් ගමු නේද? හරි ස්ක්‍රීන් එක පේනවනේ හැමෝටම. ඔව් සර්. අලුත් කට්ටියත් කතා කරන්න මේ බය වෙන්න එපා. හරි ළමයි අද අපි කතා කරන්න යන්නේ PowerPoint ගැන. අපි PowerPoint ඉවර කරලා තියෙන අපේ කෝස් එක ඇතුලේ අද සර් පොඩි ඩිසයින් වල ටිකක් කරගෙන යන්නේ. හැබැයි චුට්ටක් වේගෙන් කරගෙන යනවා. අපි කලින් ඩිසයින් ටික කරනකොට ටිකක් හිමීට හැමදේම කියලා දෙන ගමන් එහෙමනේ කරේ.
අද චුට්ටක් ඉක්මනින් කියලා දෙනවා. එතකොට ඔයාලට අද බලන් ඉන්න තමයි තියෙන්නේ, මාත් එක්කම හදන එක සමහරට කරන්නත් පුළුවන් වෙයි. අද ඔයාලට බලන් ඉන්න තමයි තියෙන්නේ, රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඊට පස්සේ හිමින් සැරේ මේ විදිහට ප්‍රසන්ටේෂන් එක හදාගන්න පුළුවන්. ඔව් පුළුවන් කට්ටිය හදන, ඒක ගැටලුවක් නැහැ. මාත් ටිකක් වේගින් කරගෙන යනවා දාර. හැම එකම කතා කරන්නේ නැහැ, මොකද අපි කෝස් එක ඇතුළේදී මේක ඉවර කරන්න තියෙන. ඒතකොට අලුතෙන් එන කට්ටියට අදහසක් ගන්න පුළුවන් අපි කෝස් එක ඇතුළේ කොයිතරම් දුරට වැඩ කරලා තියෙනවා, අපි මොන වගේ දේවල් කරන්නද ඉගෙනගෙන තියෙන්නේ කියලා අලුත් ළමයින්ට අද බලා ගන්න පුළුවන්. ළමයින් මේ තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ සල්ලි දීලා ගන්න තියෙන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් ඩොලර් 20 30 40 සමහර ලාට 50ක් වගේ මුදලකටත් අලෙවි වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට ඒක ලංකාවේ මුදලින් ගත්තොත් මොකද්ද? දැන් මං ගාව ෆොටෝස් නැහනේ. සර් අර ගිය පාර හදපු එකේ මේ ෆොටෝ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා ළඟ තියෙන ඕන ෆොටෝ එකක් දාන්න. ඒක කමන්නේ. අපිට අවශ්‍ය කරන්නේ මෙතන ඉගෙන ගන්න විතරනේ. ෆොටෝ එක මොකක් වුණත් කමන්නේ. ඔයාගේ ෆොටෝ එකක් හරි කමන්නේ දාන්න. මේව ගැටලුවක් නැහැ. හරි. එතකොට මේ අද කතා කරන්න යන්නේ මේකත් මිලදී ගන්න තියෙන ප්‍රසන්ටේෂන් එකක්. අපි බලමු අපි මේක ඇත්තටම සල්ලි දීලා ගන්න ඕනේද, ඒ තරම් වටිනවද, නැත්නම් මේක අපිටම හදන්න පුළුවන් වේද කියලා. එතකොට මේ ප්‍රසන්ටේෂන් එකේ ප්‍රයිස් එකකට හරියටම මතක නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ එකක් ඩොලර් 30ක් වත් වෙයි. හරි. එතකොට ඩොලර් 30ක් කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම සාමාන්‍ය රුපියල් 6000ක් විතර වගේ වෙනවා. රුපියල් 6000ක් විතර වටින දෙයක් තමයි අද මේ නිර්මාණය කරන්න යන්නේ. එතකොට තවත් මෙතනින් ඉස්සරහට ගිහිල්ලා ඔයාලටම පුළුවන් නම් දැන් අපි මේ හදන්නේ මේ ඩිසයින් එක බලාගෙන මේ වගේ එකක් හදන්නේ. ඔයාලට හොඳ ලස්සන අදහස් තියනවා නම් ඒව පාවිච්චි කරලා මේ වගේම ප්‍රසන්ටේෂන් එකක් හදලා ඔයාලට පුළුවන් ඉස්සරහට මේවා විකුණන්න. හරි. එතකොට අන්තර්ජාලය හරහා මේ වගේ දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්. අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි, මට තව විනාඩියක් විතර දෙන්න. මම ටික සූදානම් කරගෙන වැඩේ පටන් ගන්නවා. හරි, එහෙමනම් වැඩේ පටන් ගමු නේද? ළමයි 18 දෙනා ඉන්නේ. අයියෝ, විලි ලැජ්ජයි. අද අලුත් ළමයි ඉන්න දවසේ ළමයි 18යි ඉන්නේ. කෝස් එකේ කට්ටියවත් අද වෙල්ල නැහැ. හරි, එහෙමනම් ළමයිනේ අපි මෙන්න මෙතන ඉඳන් වැඩේ පටන් ගමු. මෙන්න මෙතන කියන්නේ පළවෙනි ස්ලයිඩ් එක. මම දැන් අලුත් ස්ලයිඩ් එකක් ඕපන් කරගන්න. හැමදේම කියලා දෙන්නේ නැහැ අද. පවර්පොයින්ට් ඉවර කරලා නේ තියෙන්නේ. අද බලන් ඉන්න අලුත් කට්ටිය බලා ගන්න අපි මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ. අපි අද මේ මොකද්ද කරන්න යන්නේ? ඒක හොඳට බලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් ඊළඟ කෝස් එක 18 වෙනිදා පටන් ගන්න. එදාට ඇවිල්ලා ඉගෙන ගන්න. හරි. මම මේ විදිහට පුතේ මුලින්ම මේ ඉමේජ් එක ක්‍රොප් කරගෙන සයිඩ් එකකින් තියාගන්නා මට බලා ගන්න පහසු වෙන්න. මේකේ මොනවද තියෙන්නේ? කොහොමද ස්ලයිඩ් එක හැදෙන්න ඕන කියලා බලා ගන්න පහසු වෙන්න මම මෙන්න මේ විදිහට පැත්තකින් මේක තියාගන්නවා. හරි. ඔයාට ස්ක්‍රීන් එකේ මත කළු කොටුවක් එහෙම පේන්නේ නැහැ නේද? නෑ සර්. හරි. හරි. මෙහෙම තියාගන්න. දැන් බලන්න පුතේ මේක ඇතුලේ මොනවද තියෙන දේවල් කියලා. ඉමේජ් එකක් දාලා තියෙනවා, ඒ වගේම ෂේප් තියෙනවා, ටෙක්ස්ට් තියෙනවා. මේ දේවල් එකතුලා තමයි මේ ස්ලයිඩ් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මේ විදිහටම ස්ලයිඩ් එකක් නිර්මාණය කරගමු. එහෙමනම් මේකට අවශ්‍ය කරන ඉමේජ් එක මම Google එකේ සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. සර් මොකක් වගේද මේ සර්ච් කරන්න ඕනේ? පොඩක් ඉතින්
ඔයාලා ලැප්ටොප් කීබෝඩ් වගේ දෙයක් සර්ච් කරන්න, එතකොට මේ වගේ ෆොටෝස් හොයාගන්න පුළුවන් ගොඩක්. සර් අපිට පේන්නේ පවර්පොයින්ට් එකේ මේ ස්ක්‍රීන් එක විතරයි. හරි චුට්ටක් ඉන්න. අද ගැටලු ගොඩයි අපරාධේ මේ පන්තිය. ඊ එක්සල් වැඩ කරාද කට්ටිය? නෑ සර්. ඔවුන් කිව්වා? ඇයි කරේ නැත්තේ? කම්මැලි හිතුණා. ආ. එහෙනම් හොඳයි. කම්මැලි හිතුණා නම් කමක් නෑ. මං හිතා වෙන මොන හරි හේතුවක් කියලා. මේ විදිහට ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරගත්ත ෆොටෝ එකක් මෙතන දාගන්නවා. මේ ෆොටෝ එක පාවිච්චි කරන්න බැරි ෆොටෝ එකක්, වෝටර්මාක් එහෙම තියෙනවා. ඉතින් වෙලාව ඉතුරු කරගන්න වෙන නිසා මම මේ වගේ ෆොටෝ එකක් අරගෙන මුලින්ම ස්ලයිඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට පාවිච්චි කරනවා. පොඩ්ඩක් වෙනස් ෆොටෝ දෙක, එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට පුතේ මම පිච්චර් ෆෝමැට් වල තියෙන ක්‍රොප් එක පාවිච්චි කරලා, ඔන්න රෙකෝඩින් ඔන් කරලා නැහැ. ඔන් කරලා තියෙන සර්. ඔන් කරලා තියෙන්නේ. ආ එහෙනම් හරි. ඊළඟට මේක ස්ලයිඩ් එකේ ගානට ක්‍රොප් කරගන්න. මට පුදුමයි මට ඒක මතක් වෙන. හරි. මේ විදිහට පුතේ මම මුලින්ම බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්නවා. දැන් බලන්න අපිට දා ගන්න ඕනේ මෙන්න මේ වගේ shape එකක්. දැන් මේ වගේම shape එකක් අපිට PowerPoint එකේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේ වගේ shape internet එකෙන් ගන්න ක්‍රම තියෙනවා. image file විදිහට. අපි හැබැයි ඒ ළඟින් යන වෙන shape එකකින් මේක හදාගමු. අපි පොඩ්ඩක් බලමු shape වලට ඇවිල්ලා මොනවද තියෙන shapes කියලා. අපිට මෙතන විවිධාකාර දේවල් බලා ගන්න පුළුවන්. මම හිතනවා අපේ වැඩේට මෙන්න මෙයාව ගැලපෙයි කියලා. රවුන්ඩ් එකක් ටැම්පල් එක. මම රවුන්ඩ් එකක් ට්‍රැක්ෂන් එකක් තෝරගෙන. ඔවුලුතුම් කියන්න. ෂේප් ගත්තට ඒක පේන්නේ නැහැ සර්. ෂේප් පේන්නේ නැහැ. ඔව්. ඕපන් කරාට ඒක පේන්නේ නැහැ. ආහහා. මේ හැමෝටම පේන්නේ නැද්ද? දැන් මම ෂේප් එක ඕපන් කරගෙන ඉන්නේ. කාටවත් පේන්නේ නැද්ද? නැහැ සර් පේන්නේ නැහැ. ආ හරි පොඩ්ඩක් ඉන්න. මම PowerPoint screen එක විතරයි share කරන්නේ. ඒ නිසා වෙන්නේ නැති මම මගේ මුළු screen එකම share කරන්න. හරි දැන් පේනව නේද? තාම නෑ සර්. නෑ නෑ හරි මම ගත්තේ නෑ තාම පේන්නේ. දැන් පේනවනේ? ඔව් සර්. ඔව් සර්. හරි 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 හරි. හරි වලපතේ මම ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් වලින් රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එකක් අරගෙන මෙන්න මෙම shift key එක press කරගෙන keyboard එකේ shift key එක press කරගෙන අඳ ගන්නවා. ඇයි මම shift key එක press කරගෙන අඳින්නේ නැත්තම් මෙයාගේ දිග පළල වෙනස් වෙන නිසා. මෙන්න මෙහෙම මෙයාගේ දිග පළල වෙනස් වෙන නිසා තමයි මම shift key එක press කරගෙන අඳින්නේ. එතකොට දිග පළල සමානව මෙන්න මේ විදිහට අඳිනවා. හරි දැන් මම මෙයාව මේ චූටි රවුම කයිකන් එක පාවිච්චි කරලා හරව ගන්න. ගොඩාක්ම සමාන නැතත් ඒහා ළඟින් යන ඩිසයින් එකකට අපිට මේක ගන්න පුළුවන්. හරි. දැන් මම මේක චුට්ටක් ලොකු කරගන්නවා මෙන්න මේ විදිහට. මේ හැමදේම කරන්නේ shift key එක press කරගෙන size එක හදනකොට shift key එක මේ press කරගන්න. එතකොට තමයි තියෙන, ඒ කියන්නේ තියෙන අනුපාතය රැකගෙන යා ලොකු වෙන්නේ හෝ පොඩි වෙන්නේ. හරි පුතේ. දැන් බලන්න මෙතන තියෙන්නේ outline එකක් විතරයි පළවෙනි දේ. එහෙමනම් අපිට පුළුවන් shape format click කරලා shape fill එක click කරලා no fill කියන එක දෙන්න. ඒ කියන්නේ අපිට fill color එකක් එපා. ඊළඟට පුතේ මම outline එකට ගිහිල්ලා outline එකට color එකක් දෙනවා. හැබැයි outline එක පේන්නේ නැහැ. ඒක හීනි වැඩි. එහෙමනම් අපිට පුළුවන් මේ outline එකේ ඝනකම ගතිය වැඩි කරගන්න. එහෙමනම් අපිට පුළුවන් weight එකට ගිහිල්ලා මෙන්න මෙතනින් එකක් ඝනකම size එකක් තෝරලා දෙන්න. කොහොමද කරන්නේ? shape format වල outline වලට ඇවිල්ලා එතන තියෙනවා weight කියලා. එතනින් මම 6 වගේ අගයක් දීලා බලනවා. ඒක යම් තාක් දුරකට හොඳයි. මට හිතෙනවා තව ටිකක් ලොකු වුණා නම් හොඳයි කියලා. එහෙනම් මට පුළුවන් ආයෙත් outline වල weight වලට ඇවිල්ලා more lines කියන එක click කරන්න. එතකොට ළමයිනේ open වෙනවා මෙන්න මේ format shape කියන panel එක.
දැන් මේ පැනල් එකේ මම මෙතන 6 තියෙන්නේ ඒක 10ක් විතර කරගන්න. හරි. 10 ටයිප් කරලා එන්ටර් කරගත්තාම මේ ඉර චුට්ටක් මහත් වුණා. දැන් නම් අපිට ගැලපෙන විදිහට මේ රවුම හැදිලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. දැන් ළමයිනේ අපිට ඇතුළටත් ඕනේ ඒ හැඩයටම අවුට්ලයින් එකක් නෙවෙයි ෆිල් කලර් එකක් එක ෂේප් එකක්. දැන් අපිට කරන්න ලේසි වැඩක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ෂේප් එක ඩුප්ලිකේට් කරන එක. දැන් ඔයාලා දන්නවා කොහොමද ඩුප්ලිකේට් කරන්න කියලා. කන්ට්‍රෝල් කී එක ඔබාගෙන D අකුර ප්‍රෙස් කරපුවාම යාගේ තවත් එක්කෙනෙක් මෙහෙම හැදෙනවා. දැන් ළමයිනේ shift key එක ප්‍රෙස් කරගෙන මෙයාගේ සයිස් එක අඩු කරගන්නවා මෙන්න මෙහෙම. සයිස් එක අඩු කරලා මෙයාව සෙන්ටර් කරගන්න ඕනේ. කියන්නේ මැදින් තියෙන විදියට හදාගන්න ඕනේ. අනේ මං හදාගත්තා. දැන් ළමයිනේ මෙයාගේ fill color එකක් තියෙන්න ඕනේ. එහෙමනම් shape format එකට ගිහිල්ලා shape fill එකට ඇවිල්ලා ඔන්න මම fill color එකක් දානවා. outline එකේ color එක අයින් කරලා ඒ ඉඩත් අඩු කරගන්න අපිට පුළුවන් කැමතිනම්. හරි. ඔන්න යම්තාක් දුරකට වැඩේ සිද්ධ වුණා. දැන් අපිට පුළුවන් මෙයාගේ size එක ටිකක් එහෙම හේ කර හදා ගන්න. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත අනුව කරන්න පුළුවන් දේවල්. ඉඩ වැඩි කරනවාද අඩු කරනවාද ඒ දේවල් තමන්ගේ කැමැත්තට කරන්න පුළුවන්. හරි ළමයි. ඒ වගේම දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ දේවල් ඔක්කොම transparent. ඒ කියන්නේ මේගොල්ලොන්ගෙන් පිටිපස්සහ තියෙන දේවල් ලාවට පේනවා. ඒ කියන්නේ මේ කට්ටේ විනීත පේන කට්ටිය. අපිට පුළුවන් ඕනම shape එක transparent ගතිය අඩු වැඩි කරන්න. ඔයාලා දන්නවා කොහොමද කරන්න කියලා. කොහොමද කරන්නේ? shape එකේ click කරගත්තා ඊළඟට shape fill එකට අවිල් මේ යන්න පුළුවන් එක ක්‍රමයක් මම පෙන්නන්නේ. shape fill එකේ තියෙන මේ චූටි ඉතලේ click කරලා gradient වෙන්න පුළුවන්, texture වෙන්න පුළුවන්, ඕනම එක මෝ කියන එක click කරගන්න. එතකොට open වෙන්නේ format shape කියන මෙන්න මේ panel එකම තමයි. හරි, කිසිම වෙනසක් නැහැ. ඔයාලට කෙලින්ම format shape format panel එක open කරගන්නත් හැකියාවක් තියෙනවා. මම මේ විදිහට මෙන්න මේ icon එකේ පාවිච්චි format pane panel එක open කරගන්නවා. දැන් අපිට මෙතනනුත් පුළුවන් transparency එක වැඩි කරගන්න. එහෙම නැත්නම් වටේෙන් අවිල කරගන්න පුළුවන්. මොකද මම එක්කුවේ සමහර කට්ටියගේ මේ icon එක තිබුණේ නැහැ. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් right click කරලා customize ribbon ගිහලා දාගන්නත් පුළුවන්. අපි දවසක් බැලුවා ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. නැති කෙනෙක් ඉන්නවා නම් වටෙන් ගිහිල්ලා එන්න. ඒ කියන්නේ fill එකට ගිහිල්ලා මේ gradient හරි texture හරි කියන එකේ ඕනම එක මෝ එකට එන්න. එතකොට මෙන්න මේ panel එක open වෙනවා. එතනින් ඔයාලා transparency එක මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ විනිවිද පේන ගතිය. හරි. මෙතන format pane තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ වටේෙන් එන්න අවශ්‍ය නැහැ. format pane කෙලින්ම click කරගන්න. එතකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන් ළමයි. හරි. දැන් මේ outline එකටත් ඒ වගේම transparent එකක් දෙන්න ඕනේ. මම මෙයා click කරගෙන format pane එකේ බලා ගන්නවා දුන්න transparent එක කීයද කියලා. 124යි. හරි. එහෙනම් මේක close කරා. අනිත් shape එක outline එක විතරක් තියෙන shape එක select කරගත්තා. format pane එක click කරා. එයාටත් දෙනවා පුතේ 124ක transparent එකක්. ඔන්න 124ක් කියලා තෝරලා දුන්නා. දැන් දෙන්නම එක වගේ තියෙනවා. දැන් හරි. 24ක් ටිකක් වැඩි වගේ නම් දෙන්නම එකපාර select කරලා shape format එකට ඇවිල්ලා තව චුට්ටක් එහෙමේ කරගන්නත් පුළුවන්. දැන් අද වේගින් කරනවා කියවට අදත් වෙනදා වගේ වෙන පාටක් තියෙනවා. විසි හතර එක චුට්ටක් අඩු කරගමු 18කට වගේ 17ක් වගේ දාගමු. මෙයාවත් අඩු කරගමු 17කට විතර. අඩු කරනවා නම් දෙන්නම එක ගන්න අඩු කරගන්න නැත්නම් කැත වෙනවා. හරි උදේ දැන් හරි කමක් නැහැ. දැන් මම මෙතෙන් දාගන්න ඕනේ ටෙක්ස්ට් බොක්ස් එකක්. මොකද මෙතන තියෙන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න අවශ්‍ය නිසා ඉන්සර්ට් එකට ගිහිල්ලා text box එකක් අරගෙන මම මේ විදිහට text box එකක් ඇඳ ගන්නවා. ඇයි text box එකක් දාලා මේක අඳින්නේ? අපිට පුළුවන් කෙලිම shape එකේ type කරන්න. අපි shape එක හැරවුවා. දැන් text එකත් හැරවිලායි type වෙන්නේ. ඒ නිසා ඒ වැඩි අපිට මෙතෙන්දි කරන්න අමාරුයි. ඒ නිසා අපිට පුළුවන් insert එකට ගිහිල්ලා text box එකක් මෙතනින් ගොඩක් ලේසියෙන් ඇඳ ගන්න. ඒක පහසුයි. දැන් තියෙන දේවල් type කරගමු. ඔන්න obito කියලා type කරගත්තා. ඊළඟට control a press කරලා ඒ text එක ඔක්කොම select කරගත්තා. ඊළඟට පුතේ home එකට ඇවිල්ලා font size වැඩි කරගන්නවා. දැන් මේ කතා කරන ගැටලුවක් නැහැ නේද ඉගෙන ගන්න ඔය කට්ටිය? ගැටලුවක් තියෙනවා නම් මේ කතා කරන්න. එම් ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න මම දැන් font color එක සුදු පාට දා ගන්නවා. ඒ වගේම font එකත් මාරු කරගන්නවා මෙන්න මේ drop down එක පාවිච්චි කරලා. මකට මෙන්න මේ font එක දාගන්න. හරි.
ඔය විදිහට තියාගමු text එක. ඊළඟට තවත් text box එකක් ඕනේ. insert ගිහිල්ලා මෙන්න මේ විදිහට දිගට text box එකක් ඇඳ ගන්නවා. ඒකෙත් මොනවා හරි text එකක් තියෙනවා අපිට පේන්නේ නැහැ ඒක. ඒ නිසා මම internet එකෙන් නිකන් sample text එකක් අරගෙන ඉන්නම්. type කරන්න ගොත් කාලය ගත වෙන නිසා මම මේ විදිහට ඒ text එක type කරගන්නවා. control a press කරලා text එක ඔක්කොම select කරගන්නවා. home එකට එනවා. font color එක white කරගන්නවා. center කරගන්නවා මෙන්න මේ විදිහට. කියලා font එක චුට්ටක් ලොකු කරගන්නත් අපිට පුළුවන්. හරිපති දැන් එයාවත් අපි හරිය විදිහට presentation එකේ තියාගෙන ඉවරයි. හරි දැන් අපිට පුළුවන් අපිට පේනවා මෙතන චූටි බොත්තමක් වගේ දෙයක් තියෙනවා. අපිට ඒ වගේ දෙයක්ත් shape හරහා insert කරගන්න පුළුවන්. අපි මොන කරන්න ඕනේ insert එකට ගිහිල්ලා shapes එකට ඇවිල්ලා ඒකට අපි පාවිච්චි කරන්නේ rounded rectangle එකක්. මොකද අපිට එයාගේ දෙපැත්තේ තියෙන rounded ගතිය control කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට මේ වගේ වැඩිම කරගත්තම අපිට අවශ්‍ය හැඩේ බොත්තමක් හැදෙනවා. හරි. මම දැන් පුතේ මෙයාගේ size එක චූටි කරනවා. මේ මේ ගන්න වගේ. ඊට පස්සේ මෙයාව අරගෙන ඇවිල්ලා මෙතනින් තියාගන්න. දැන් හොඳට බලන්න මේ මෙතන. එයාගේ fill color එක background එකේ තියෙන මෙන්න මේ shape එකේ වගේම තමයි තියෙන්නේ. එහෙමනම් මට පුළුවන් shape format වලට ගිහිල්ලා ඒ color එකම මෙතෙන්ට දෙන්න. හැබැයි එයාගේ outline එක සුදු පාටින් තියෙන. එහෙනම් මට පුළුවන් outline එක සුදු පාට දෙන්න. මෙන්න මේ විදිහට. දීලාපුතේ මෙයාගේ transparent ගතියත් අර ඉස්සෙල්ලා දුන්න විදිහටම වෙනස් කරගන්න ඕනේ 17%ක්. නැත්නම් ඒ දෙන්නව මේ විදිහට වෙන වෙනම පේනවා. හරි. එහෙනම් මම format pane එක click කරලා මෙයාට 17%ක වගේ transparent එකක් දෙනවා. හැබැයි 17යි 17 එකතු වෙලා එතන වෙනසක් නොවෙන්න පුළුවන්. දැන් හරි. මේ බලන්න පිටිපස්සහින් තියෙන එකේ sorry මේ line එකේ හදන්න. ඒකයි වැරදුනේ. මෙන්න මෙතනින් වැඩි කරගන්න ඕනේ. අපි 17ක් කරගමු. 17ක් දැම්මට යට එකේ තව 17ක් තියෙන නිසා සමහර විට මේක හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඔව් හරියට පේන්නේ නැහැ. එහෙමනම් ඉතින් හරියට පේනකම්ම චුට්ටක් zoom කරගෙන මේ විදිහට දෙන්නටම එකම color එකක් එනකම්ම මේකේ transparent ගතිය අඩු කරගන්න ඕනේ. හරි. ඒ කියන්නේ 97ක් විතර 100ට 100ක් දැම්මත් කමක් නැහැ. එතකොට කිසිම මේ color එකක් නැති නිසා එතකොට කොහොමත් යටින් ඉන්න එක්කනවා පේනවා. එහෙම කරන්න පුළුවන්. හැබැයි මෙතන gradient එකක් වගේ දෙයක් තිබ්බොත් ඒ වැඩේ කරද්දි ගැටලුවක් එන්න පුළුවන්. ඒක චුට්ටක් මතක තියාගන්න. මේ වෙලාවේ හැටියට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරියටම දැන් අපි මෙතන text එකක් type කරගන්න ඕනේ. මම type කරගන්නවා enter කියලා. අපිට පුළුවන් මේ අකුරු ටික එකපාරම capital කරන්න. කොහොමද capital කරන්නේ? මෙන්න මෙතන තියෙන මේ icon එක පාවිච්චි කරලා. simple layer කරකුයි capital layer කරගු දින icon එක. ඒකේ මම තෝරගන්නා ළමයිනේ upper case කියන එක. දැන් ඔයාලා මේ දේවල් හොඳට දන්නවා. හරි. upper case කියන එක තෝරගන්නවා. ඒ වගේම පුතේ font එකත් මාරු කරගන්නවා. අපි මේ presentation එකේදී පාවිච්චි කරන product sans කියන font එක ඔන්න මම වෙනස් කරගත්තා. මේ text එකෙත් පුතේ මම font එක වෙනස් කරගන්නවා මෙන්න මේ විදිහට product sans කියන එකට. වැඩේ හරි. දැන් අපි පළවෙනි slide එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. කෙනෙක්ට අදහසක් තියෙන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මේක හරියට පේන්නේ නැහැ කියලා. ඒ වගේ වෙලාවකදී අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඉන්සර්ට් එකට යන්න, ෂේප් එකට එන්න, ඇඳ ගන්න ලොකු කොටුවක් සම්පූර්ණ ස්ලයිඩ් එකම වැහිලා යන්න මෙන්න මේ විදිහට. ඔන්න මම ඇඳා සම්පූර්ණ ස්ලයිඩ් එකම වැහිලා යන්න කොටුව. ඊට පස්සේ පොඩ්ඩක් මේ පැත්තකින් දික් කරගන්න ස්ලයිඩ් එකෙන් එළියට තියෙන්න. හරි? ඒක මතකතුව කරන්න. ඊළඟට රයිට් ක්ලික් කරන්න send to back කියන එක දෙන්න. එතකොට මෙයාව slide එකේ පිටිපස්සහට තල්ලු වෙනවා. ඊළඟට photo එක උඩ right click කරලා send to back දෙන්න. මේ මොකද්ද කරේ කියලා ටිකකින් ඔයාලට මම පැහැදිලි කරලා දෙනවා. මම මේ පොදේ ඇත්තරම කරේ මේ අපි දාගත්ත shape වලට, text වලට ඒවට පිටිපස්සහට මේ shape එක තල්ලු කරා. එයාගෙනුත් පිටිපස්සහට photo එක තල්ලු කරා. ඒක තමයි කරේ. හරි. දැන් මම පොදේ මේ shape එකට දෙනවා fill color එකක් කළු පාටට. ඔන්න දුන්න කළු පාටට fill color එකක් දීලා transparent එක මෙන්න මේ විදිහට ටිකක් වැඩි කරනවා. හරි. දැන් අපිට අවශ්‍ය දේවල් මෙයාලට පැහැදිලිව හොඳට පැහැදිලිව පේනවා. දැන් මම මේකේ size එක slide එකට ගැලපෙන්න අඩු කර ගන්නවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඇයි මම මේකේ size එක පොඩ්ඩක් එළියට තියාගත්තේ කියලා. ඉස්සරහ send to back කරන වෙලාවේදී එයාව නැත්තම් select කරන්න අවශ්‍ය වුණොත් එහෙම select කරන්න බෑ. දැන් නම් කරන්න පුළුවන්. මොකද එයා ඉස්සරහින් ඉන්න නිසා.
හරි මෙයාගේ outline එකක් පේනවා අපිට outline එකක් වැඩක් නැහැ එහෙමනම් shape format එකට ගිහලා පුතේ අපි දෙනවා no outline කියලා කොතන හරි ගැටලුවක් තිබුණාද මේ slide එක හදද්දි ගැටලු තියනවාද සර් මට සර්ට් එක මොකක් හදන්න බැරි වුණානේ හරි උදේ ප්‍රශ්න නැහැ මේ රෙකෝඩින් එක දාපුවාම එතකොට බලන්න අද ටිකක් වේගෙන් කොහොමද කරන්නේ කලින් කරපු දේවල් මනේ ඊළඟ සැම්පල් එකේ බොඳන් එකක පොඩ්ඩක් කියලා දෙන්නකෝ මොකද පුතේ සර් බොඳන් එකක පොඩ්ඩක් කියලා දෙන්න ආ බොඳ කරනවා කියන්නේ ඔයා කියන්නේ මේ ට්‍රාන්ස්පරන්ට් එක නේද විනිවිද පේන ගතිය නේද ඔව් මෙහෙමයි කරේ ඔයා කැමති shape එකක් ඉස්සල්ලාම දාගන්න insert එකට ගිහිල්ලා shape වල shape එක දාගත්තට පස්සේ format shape format වල අන්තිමට තියෙන පුතේ format pane කියලා ඒක click කරගන්න. එතකොට format pane කියන මෙන්න මේ panel එක open වෙනවා. මේ panel එකේ තියෙනවා transparency කියලා. ඒක අඩු වැඩි කරලා එයාගේ විනිවිද පේන ගතිය අඩු වැඩි කරගන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට. ඒ විදිහට තමයි කරන්නේ. හරි ඔන්න අපි එක slide එකක් හදාගත්තා. අපි යමු දෙවෙනි slide එකට බලමු මොන වගේ එකකින්ද හදන්න තියෙන්නේ කියලා. එහෙනම් අලුත් slide එකක් අරගත්තා. Xbox ටික කොම්ම කරලා දැම්මා. මම පහසු වෙන්න මෙයාව ගෙනල්ලා ළඟින් තියාගන්නම් අපිට හදන්න තියෙන්නේ මේ වගේ එකකින්ව. මම මෙයාව ගෙනල්ලා මේ විදිහට ළඟින් තියාගන්නවා. හරි. දැන් මේ slide එක තමයි අපිට හදන්න තියෙන්නේ. දැන් මෙයා හදනකොට පුතේ අපිට ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි හරි. මම මුලින්ම මෙන්න මේ outline එකට අවශ්‍ය කොටස් ටික slide එකට import කරගන්න. import කරගන්නවා කියලා දාගන්න. මම insert එකට යනවා, shape වලට එනවා, rounded rectangle එකක් අරගෙන shift key එක press කරගෙන මෙන්න මෙහෙම අදගන්න. එකක් ලොකු එකකින්ව. දැන් අපිට මේ PowerPoint එකේ ලැබිලා තියෙන හැඩෙත් එක්ක අපි මේ වගේ එකක් තමයි හදන්නේ. ඒක කළා මෙයාව මෙහෙම තියාගන්නවා. ඊට පස්සේ slide එකෙන් එළියට අරන් ගිහිල්ලා මේ වගේ කොටසක් විතරක් ඇතුළට තියෙන විදිහට ලොකු කරගන්න. තේරුණා නේද මොකක්ද ඒ කරේ කියලා? මෙන්න මෙහෙම කරගන්නවා. දැන් පේනවනේ slide එකෙන් ඇතුළේ තියෙන මොන වගේ කොටසද එළියේ තියෙන මොන වගේ කොටසද කියලා දැන් ඔයාලට පැහැදිලිව පේනවා. මං හිතනවා ඒක හොඳයි කියලා. පොඩ්ඩක් මේ පැත්තෙන් අපිට අඩු කරගන්න පුළුවන්. හරි දැන් පුතේ මම මෙයාගේ shape fill එක දෙනවා no fill කියලා. ඊළඟට outline එක දෙනවා ටිකක් ඝනකම outline එකක් දැනට පැහැදිලිව පේන්න ඕන නිසා මම මේ වගේ කෑල්ලක් slide එක ඇතුලේ දැන් පේන්න හදාගෙනයි තියෙන්නේ. දැන් අපිට slide එකෙන් එළියේ තියෙන කොටස් ටික අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඒ කට්ටේව මකලා දාන්න. කොහොමද මකන්නේ? insert එකට ගිහිල්ලා shape එකක් අරගෙන මෙන්න මේ විදිහට අනවශ්‍ය කොටස් හැම එකම ආවරණය වෙන විදිහට අඳින්න ඕනේ. shape කිහිපයක් අරගෙන මම තව shape එකක් අරගෙන මෙන්න මේ විදිහට අනවශ්‍ය කොටස් ඔක්කොම ආවරණය කරගන්නවා. හැමෝම වැහෙන්න ඕනේ. මේ ටික වැහුවට පස්සේ පේන්න ඕනේ අවශ්‍ය කොටස් ටික විතරයි. හරි? මම ඔන්න වහගත්තා ඔක්කොම ටික. දැන් අපිට අවශ්‍ය කොටස් විතරයිනේ පේන්නේ. දැන් ගැටලුවක් නැහැ. දැන් පුතේ මම මේ shape එකයි මේ shape එකයි මේ shape එකයි ඇතුලෙන් තියෙන outline එකත් එක්ක තියෙන shape එකයි ඔක්කොම ටික select කරගන්නවා. ඔක්කොම ටික select කරලා shape format එකට ගිහිල්ලා මෙතනින් merge shapes කියන එකෙන් fragment කියන එක දෙනවා. හරි. දැන් fragment වෙලා තියෙන එක කියන්නේ කෑලි කෑලි වලට කැඩලා තියෙන. දැන් අපිට පුළුවන් අනවශ්‍ය කෑලි ටික delete කරන්න. මට මේ කෑල්ල එපා. මේ කෑල්ලත් එපා. හරි. දැන් අපේ වැඩේ ඉවරයි. දැන් මේ වගේ shape එකක් අපිට ලැබිලා තියෙනවා. දැන් දන්නවා shape එකක් කපා ගන්න කොහොමද කියලා. දැන් පුතේ අපිට පුළුවන් මෙන්න මෙයාට format එකට ඇවිල්ලා outline එකක් නැහැ කියලා දෙන්න. ඒ වගේම එයාගේ outline එකේ weight එක 6ක් වගේ දීලා බලන්න. මදි වගේ නම් ආයෙත් එන්න weight එකට more lines එකට ගිහිල්ලා මෙතනින් outline එක ටිකක් වැඩි කරගන්නත් පුළුවන්. 16. අපි දෙමු 20ක් 22ක් විතර දෙමු. ඒත් මදි වගේ අපි දෙමු 28ක්. මදි 30ක් 38ක්. හරි 38ක් විතර වගේ ප්‍රමාණයක් තියාගමු. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෙතනින් මේ විතර slide එකෙන් එළියේ තියෙන්න ඕනේ කැලිටික එළියටම ඇදලා දාන්න. නැත්නම් එහෙම slide එක ඇතුලේ ටික පේනකොට
කැතයි. හරි මම මේ විදිහට මේක හැඩේ හදා ගන්නවා. දැන් තව දෙයක්, මේක ඇතුළට ෆොටෝ එකක් දාගන්නත් ඕනේ මේ හැඩේ, කියන්නේ මේ හැඩේම එන විදිහට, මේක ඇතුළ සම්පූර්ණයෙන්ම පිරෙන විදිහට අපි ඒක දාමු. දාගන්න කලින් අපි කලින් කතා කරපු දෙයක් මම ආයෙත් මං කරලා පෙන්නන්න යන්නේ. ඒ තමයි අවතේ තව මෙතන තවත් ක්‍රමයක් මම ඔයාලට මුලින්ම පෙන්නන්න. දැන් අපි මේ අවුට්ලයින් එක දාගත්තානේ මේ විදිහට. අවුට්ලයින් එක නොදා මේකේ ෆිල් කලර් එකකින් මේ වැඩේ කරන්නත් අපිට පුළුවන්. මම ස්ලයිඩ් ඩුප්ලිකේට් කරලා මේ විදිහ තව ස්ලයිඩ් එකකට දාගන්නම්. පස්සේ ඒක පෙන්නන්නම් කරන්න කොහොමද කියලා. දැන් මේක පෙන්නනවා. දැන් මීට වඩා ඒ ෆිල් එකකින් කරන එක හොඳයි කියලා මට දැන් හිතුණා. හරි. දැන් මම මුලින්ම කරන්න පුතේ මේ ෂේප් එකේ ඩුප්ලිකේට් එකක් හදාගන්නවා. කන්ට්‍රෝල් එකත් එක්ක D අකුර ප්‍රෙස් කරලා. හරි. ඊළඟට චුට්ටක් මෙයාව පුංචි කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙයාගේ ඇතුළට එන විදිහට. ආවට පස්සේ ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා මෙයාගේ අවුට්ලයින් එක නැති කරලා දාන්න ඕනේ. නෝ අවුට්ලයින්. ෆිල් කලර් එකක් දැනට එකක් දාගන්න අපිට මේක පේන්න ඕන නිසා. ඊළඟට ස්ලයිඩ් එක ඇතුලේ තියෙන ටිකයි මේ අවුට්ලයින් එකයි ගන්න හම්බෙන විදිහට, මුණ ගැහෙන විදිහට මෙයාගේ සයිස් එක හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් හරි. දැන් යනවා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අරගෙනනවා ෆොටෝ එකක්. අපි තෝරගමු මේ ෆොටෝ එක. රයිට් ක්ලික් කරනවා. කොපි ඉමේජ් දුන්නා පවර්පොයින්ට් එකට ඇවිල්ලා මම මේක මෙන්න මෙතනින් පේස්ට් කරගන්නවා. හරි. ඊළඟට පුතේ පිච්චර් ෆෝමැට් එක ක්ලික් කරලා ක්‍රොප් කරනවා මේකේ තියෙන අනවශ්‍ය කෑල්ල. දැන් මම මෙයාගේ උඩ ආයෙත් රයිට් ක්ලික් කරලා කොපි කරගන්නවා. අනවශ්‍ය කෑල්ල කැපුවට පස්සේ අනවශ්‍ය කොටසක් නැත්තම් මෙතන පේස්ට් කර කර ඉන්න ඕනේ නැහැ. මම දැන් ඊළඟ පෙන්වන කොටසට නිකම්ම යන්නත් පුළුවන්. හරි. රයිට් ක්ලික් කරලා කොපි කර ගන්නවා. දැන් මේ ෆොටෝ එක ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඊළඟට පුතේ මතක තෝ මේ ෂේප් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊළඟට ෂේප් ෆෝමැට් වල තියෙන ෆෝමැට් පේන් කියන එක අනිවාර්යයෙන්ම ක්ලික් කර ගන්න. මෙතනින් ඔයාලා තේරන්න ඕනේ පිච්චර් ටෙක්ස්චර් ෆිල් කියන එක. ඔන්න තෝරවුවා. ඊළඟට පුතේ මෙතනින් ක්ලිප් බෝඩ් කියන බොත්තම ක්ලික් කර ගන්න. දැන් ක්ලිප් බෝඩ් කියන එක දුන්නම ඔයාලට පේනද ඉමේජ් එක ගොඩක් තැලිලා වගේ වුණා. ඒකට හේතුව තමයි දැන් මේ ඉමේජ් එකේ සයිස් එකයි ෂේප් එකේ සයිස් එකයි සමාන නැති එක. ඒ වගේ වෙලාවකදී මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් කෙටි ක්‍රමයක්. මේ විදිහට ෆොටෝ එක තියාගන්න ෂේප් එක උඩින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට අවශ්‍ය කොටසක් මේ විදිහට පේන විදිහට තියාගන්න. තියලා පිච්චර් ෆෝමැට් එකට ඇවිල්ලා ෂේප් එකේ ගානට මේක කපලා, ඒ කියන්නේ දෙපැත්තේ තියෙන කෑලි කපලා ෂේප් එකේ ගානටම අඩු කරගන්න. මෙන්න මේ විදිහට. හරි, ඒක කපන්න අවශ්‍ය නැහැ උඩයි යටයි. මෙන්න මේ විදිහට කපා ගන්න. කපලා දැන් මෙයාව කොපි කරගන්න, ඊට පස්සේ ඩිලීට් කරන්න. දැන් ෂේප් එකට රයිට් ෂේප් එකට ක්ලික් කළා. ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා ෆෝමැට් පේන් එක ක්ලික් කරලා පිච්චර් ටෙක්ස්චර් ෆිල් කියන එක දීලා ක්ලිප් බෝඩ් කියන එක දුන්නම මෙන්න මේ විදිහට අපි කපාගත්තු විදිහටම මෙතෙන්ද ඒක ෆිල් වෙනවා. හරි. දැන් මම පෙන්නන්න යන්නේ ඊළඟ ක්‍රමය. මේ අවුට්ලයින් කතන්දරේ නැතුව කරන්නේ කොහොමද කියලා. ඒකට තව ස්ලයිඩ් එකක් දාගත්තට ස්ලයිඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒක ඩිලීට් කරගන්නම්. දැන් මේක මේ අවුට්ලයින් එකක් දාපම එහෙටත් තියෙනවනේ. හරි, කැතයිනේ. එතකොට අපිට අවුට්ලයින් එකක් නැතුව කරන්න පුළුවන්. මෙහෙමයි කරන්න තියෙන්නේ. මෙන්න මේ ලොකු ෂේප් එක මෙන්න මේ විදිහට ස්ලයිඩ් එකේ ගානට මම අඩු කරගන්නවා. දැන් මේක ලොකු අවුට්ලයින් එකක් තියෙන නිසා අපිට හරියටම අඩු කරගන්න බෑ. හරිම අපහසුයි. ඒ වගේ ලඩට පුළුවන් අපිට ෆිල් කලර් එකක් දැනටම తాවකාලිකව දෙන්න. ඊළඟට අවුට්ලයින් එකේ weight එක අඩු කරලම දාන්න. ඊළඟට මම මේ විදිහට ස්ලයිඩ් එක පිරෙන්න shape එක ඇඳ ගන්න. හරි. ස්ලයිඩ් එක පිරෙන්න shape එක ඇඳලා මෙන්න මේ උඩින් තියෙන shape එක පොඩ්ඩක් පොඩි කර ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් වැඩේ හරි. දැන් අර පෙනුමම ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතෙන්ද මේ විදිහට සයිස් කැමති නම් හදා ගන්න පුළුවන්. මෙතෙන්ද පුළුවන් පාටක් දෙන්න. මම දෙනවා අපි භාවිතා කරපු නිල් පාට. ඊළඟට මෙතන අවුට්ලයින් එක නෝ අවුට්ලයින් කියලා දෙනවා. හරි. ඊළඟට පුතේ චූටි ටෙක්ස්ට් එකක් තියෙනවා. අපි ඒ දේවල් ටික හදාගෙන යමු.
ඔන්න මම ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන welcome to the meeting කියලා ටයිප් කරගන්න. ඔය මේ ෆොටෝස් ටික දාන්න පුළුවන්ද ගෲප් එකට? ඔෆිස් වුමන් කියලා සර්ච් කළා තමයි මම මේ ටික ගත්තේ. ආ ඔයා ෆොටෝ කියලා කියන්නේ මේ ටික මේ මේ ස්ලයිඩ් ටිකද? ඔව් සර්. ආ ඒ ටික දාන්න. එතකොට ඔයාලට හදන්න පුළුවන්. හරි මම ඊළඟට මේ කට්ටියගේ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඊළඟට මේ කට්ටියගේ ෆොන්ට් ස්ටයිල් එක, ඒ කියන්නේ ෆොන්ට් එකත් මාරු කරගන්නවා මේ වගේ ෆොන්ට් එකට. ඊළඟට මේගොල්ලොන්ගේ අකුරු වල හැම අකුරක්ම කැපිටල් කරලා තියෙන හැම වචනයකම පළවෙනි අකුර. ඊළඟට මම කරන්නේ ඒකත් කරගන්නවා හෝම් ටැබ් එකේ තියෙන මෙන්න මේ කැපිටල් A සහ සිම්පල් A icon දෙක ක්ලික් කරලා capitalize each word කියන එක ක්ලික් කරලා. ඔන්න ඒ වැඩෙත් හරි. දැන් අර කලින් ඉගෙනගත්තුවා ටික ටික මතක් වෙන්න ඕනේ, මතක වෙලා තිබ්බ කට්ටි ඉන්නවා. හරි පුතේ. ඊළඟට අපි දාගන්න ඕනේ තවත් මේ වගේ paragraph එකක්. දැන් අලුත් කට්ටිය පරණ කට්ටිය කියලා නැහැ, ගැටලුවක් තියෙනවා නම් අහන්න, ටිකක් වේගින් හැබැයි කරගෙන යන්නේ. මේවා පරණ කට්ටිය ඉගෙනගෙන තියෙන නිසා චුට්ටක් වේගින් කරන්නේ. අලුතෙන් බලාගෙන ඉන්න කට්ටියට ගැටලුවක් ආවොත් එහෙම කතා කරලා අහන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්ද? කවුද? නම කියලා ඉන්න. සර්වම් දිනුල කතා කරන්නේ. ඔයාගේ ටිකක් පරණ එකක් ඇත්තේ 2019 එන්නේ ෂේප් ෆෝමැට් කියලා. හරි ගැටලුවක් නැහැ. ඒකේ ෆිල් එක ක්ලික් කරපුවාම එනවනේ පික් මේ ග්‍රේඩියන්ට් ටෙක්ස්චර් වගේ දේවල්. ඒ දෙකෙන් ඕනම එකක මෝ ග්‍රේඩියන්ට් කියන එකට යන්න. සමහර විට ගොඩක් පරණ වර්ෂන් එකක් නම් ඔයාගේ තියෙන්නේ ට්‍රාන්ස්පරන්ට් කියන එකත් නැති වෙන්න ඉඩ තියෙනවා. 2013 තියෙනවා. 13 නේද? හරි මම කියෝ විදිහට කරලා බලන්න මේ දැක්කද කියපු එක? නෑ සර් පොඩ්ඩක් අයතන බලන්න. හරි shape එක ක්ලික් කරලා shape fill එකේ චූටි ඉතල්ලේ ක්ලික් කරාම එනවනේ මේ වගේ එක. මෙතන තියෙන gradient වෙන්න පුළුවන්, text වෙන්න පුළුවන්, දෙකෙන් කැමති එකක more gradient කියන එක ක්ලික් කරන්න. එතකොට මේ panel එක open වෙනවා. හරි. දැන් මම පොතේ internet එකේම පොඩි text එකක් ගන්නවා මේ විදිහට. ඊළඟට ඒක මෙතෙන්ට දාගන්න. මොකද අපි type කර කර ඉන්න glycos එහෙම නිකරුණේ කාලය ගත වෙන නිසා. හරි. දැන් මම මෙයාගේ font size එක ටක් අඩු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඊළඟට මෙතනින් චූටි කෑල්ල කඩලා අරගෙන, ඒ කියන්නේ කට් කරලා අරගෙන මේ විදිහට එයාව නිකන් පේස්ට් කර ගන්නවා එළියේ. මොකද මෙතන තව බෝල්ඩ් කරපු ටෙක්ස්ට් එකක් පේන්න තියෙන නිසා මම ඒක මෙහෙම තියාගෙන මෙයාව උතේ බෝල්ඩ් කර ගන්නවා. මෙන්න මෙහෙම ඊළඟට අපිට තියාගන්න පුළුවන්. හරි මෙච්චර දිගට ටෙක්ස්ට් එක නෑ වගේ අපිට එවනම් මේ විදිහට මකලා දාන්න පුළුවන් අනවශ්‍ය දේවල්. ඊළඟට පුතේ මෙතනක් තියෙනවා සුදු පාට බොත්තමක් අවුට්ලයින් එකක් විතරක් තියෙනවා. එහෙනම් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ඇවිල්ලා මම ඇඳ ගන්නවා මෙන්න මෙතන බටන් එකක්. බටන් එකක් ඇඳා. ඇඳි මොකද්ද පාවිච්චි කරේ එකට? රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එකක්. රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එකේ මේ කහපාට කොටුව පාවිච්චි කරලා. අපිට පේනවා මදි වගේ නම් මෙන්න මේ කහපාට කොටුව පාවිච්චි කරලා මම මේකේ රවුම් ගතිය වැඩි කරගන්නවා. ඊළඟට පුතේ මෙයාට නිල් පාටම අවුට්ලයින් එකක් දෙනවා මෙන්න මෙහෙම. ඊළඟට ෆිල් එකක් නැති කරලා දානවා, නෝ ෆිල්. දැන් අවුට්ලයින් එක චූටක් වැඩි කර ගන්නවා. හරි දැන් අපි ඒ බොත්තමත් හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට ඒ බොත්තමත් සකස් කරලා ඉවරයි. අපිට කැමති නම් ඒකටත් ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන ටෙක්ස්ට් එක නම් පේන්නේ නැහැ මොකද්ද කියලා පැහැදිලිව. අපි එතෙන්වත් click here කියලා දාගමු. මේ වගේ කිසි දෙයක් පේන්නේ නැතුව ගියත් එහෙම ඒකට හේතුව තමයි ෆොන්ට් එක සුදු පාට වෙලා තිබීම. shape එක ඇතුලේ එහෙම නෝ shape එක උඩ එකපාරක් click කරලා font color කියන එක home එකේ තියෙන font color කියන එක click කරලා අවශ්‍ය color එක තෝරලා දෙන්න. ඊළඟට center කරගන්න පුළුවන්, capital කරගන්න පුළුවන් මෙන්න මේ චූටි icon එක පාවිච්චි කරලා upper case. ඔන්න අපි ඒ slide එකත් හැදුවා. හරි බලමු අනිත් ස්ලයිඩ් එක.
ඒකනම් ගොඩක් ලස්සන ස්ලයිඩ් එකක් තියෙන හරි චොක්. ඉක්මනට කරගෙන යන්න ඕනේ. ඔන්න තුන්වෙනි ස්ලයිඩ් එක හදන්න යන්නේ මං. ඒ නිසා පැත්තකින් තියාගන්නම්, අපිට ඉක්මනින් බලා ගන්න පුළුවන් එතකොට. හරි. ඒකෙදි පාවිච්චි වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ඩිසයින් එක. මුලින්ම මෙතෙන්ට දාගන්න ඕනේ ලොකු ෂේප් එකක්. ෂේප් එකට පස්සේ අපි අර සුපුරුදු විදිහට පාවිච්චි කරපු හැඩතලේ දාගන්න තමයි තියෙන්නේ. හරි. ඉන්සර්ට් එකට ගිහිල්ලා මං දාගන්නවා ටිකක් ලොකු රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එකක්. මෙන්න මේ වගේ ටිකක් ලොකු එකෙක් දාගන්න ඕනේ. දාලා යා මෙන්න මෙහෙම තියෙනවා. හරිද? තියලා යාගේ රවුන්ඩඩ් ගතිය මෙන්න මෙහෙම හදා ගන්නවා. අන්න හරි. දැන් ඉස්සල වගේම තමයි ස්ලයිඩ් එකකින් එළිය කෑලි වගේක් තියෙනවා. අපිට පුළුවන් කපලා අයින් කරන්න. එහෙමනම් කරන්න ඕනේ අනවශ්‍ය කොටස් ටික වහලා දාන්න ඕනේ. තවත් ෂේප් අරගෙන ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප්ස් එකට ඇවිල්ලා නිකන් රෙක්ටැන්ගල් එකක් අරගෙන මම මේ විදිහට අනවශ්‍ය කෑලි ටික වහලා දානවා. හරි. මේ කෑල්ල ඕනේ කන්ට්‍රෝල් D ගහලා යටටත් ඒ වගේම කෑල්ලක් දාගන්නවා. ඒ කොටසත් ඕනේ කන්ට්‍රෝල් D ගහලා තව එක්කෙනෙක් අරගෙන එයාගේ ස්ලයිඩ් එකෙන් පැත්තක තියෙන කෑල්ලත් වහලා දාන්න ඕනේ. හැබැයි පැත්තකින් තියෙන කෙනෙක්ව වහද්දී අපිට හොයාගන්න බෑ හරියටම ස්ලයිඩ් එක කොයි හරින් ඉවර වෙයිද කියලා. එහෙම වුණොත් මෙන්න මෙහෙම අරගෙන එනකොට එක තැනකදී කඩේරක් පේනවා. ඒ කඩේර පේන්නේ ස්ලයිඩ් එක ඉවර වෙන තැනදී. එහෙම වෙනල්ලා මේ විදිහට හදා ගන්නවා. හරි. දැන් මම මේ ෂේප් ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. මෙයාවයි මෙයාවයි මෙයාවයි. ඊළඟට ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා නොයිස් ෂේප් ක්ලික් කරලා ෆ්‍රැග්මන්ට් කියන එක ක්ලික් කරගන්න. හරි. දැන් අපිට පුළුවන් අනවශ්‍ය කට්ටිය ඩිලීට් කරලා දාන්න. මෙයාව එපා. මෙයාවත් එපා. හරි. දැන් ඔන්න අපිට අවශ්‍ය කරන හැඩයක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙයාට අපි ෂේප් ෆෝමැට් එකට ගිහලා අවුට්ලයින් එක නෝ අවුට්ලයින් විදිහට දාලා අයින් කරගන්නවා. අපි පාවිච්චි කරපු නිල් පාට මෙයාට දෙනවා. මේක තමයි අපි පාවිච්චි කරපු නිල් පාට. හරි පුතේ. ඊළඟට අපිට මෙන්න මේ වගේ හැඩයකට ෆොටෝ එකක් දාගන්න ඕනේ. ඉතින් ඒකට තියෙන ලේසිම වැඩේ තමයි මෙන්න මේ වගේ අපි කලින් ගත්තු ෂේප් එකක් මේ වැඩේට පාවිච්චි කරන එක. ෂේප් එක උඩ රයිට් ක්ලික් කරලා කොපි කරලා ඇවිල්ලා මම මෙතෙන්ට පේස්ට් කරගන්නවා. නැත්නම් ෂේප් එකක් ඇඳලා හරවා ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. මම මේ විදිහට ෂේප් එක මෙතනින් තියා ගන්නවා. දැන් මෙයාගේ ට්‍රාන්ස්පරන්ට් ගතියක් සහ එකම පාට නිසා මෙතන හොයන්න බෑනේ. ඒ නිසා ෂේප් ෆෝමැට් එකට ගිහලා తాවකාලිකව පාටක් දාගන්නවා වෙන පාටක්. අපිට පැහැදිලිව පේන්න ඕනේ නිසා තමයි මේ වැඩේ කරගන්නේ. හරි. ඔන්න විදිහට දාගමුකෝ. දාලා පුතේ දැන් මෙතන අපිට පේන සුදු පාට ඉරක් මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඒ ඉර අපිට හදා ගන්න පුළුවන් අවුට්ලයින් එකෙන්. අවුට්ලයින් එක ක්ලික් කරලා කලර් එක වයිට් දෙන්න. වයිට් දීලා දැන් නම් ටිකක් ලොකු සයිස් එකක් එකපාරම ඇවිල්ලා තියෙන එක ගැලපෙනවා වගේ කියලාත් හිතනවා. සයිස් එක මැදි වගේ නම් ඔයාලට පුළුවන් මේ අවුට්ලයින් එක උඩම ක්ලික් කරලා weight කියන එකෙන් අඩු වැඩි කරගන්න. මෙන්න මෙතන අඩු සහ වැඩි කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. එක ඇහැට ගැලපෙන විදිහට කරගන්න. හරි. අපි අඳින්දිම තිබ්බ සයිස් එක ගැලපෙනවා කියලා මට හිතෙනවා. මං ඒ නිසා සෝරි. මෙන්න මේ සයිස් එක තියා ගන්න. ඊළඟට උදේ අපිට මෙතන තවත් ෆොටෝ එකක් ඕනේ. මම Google එකට ගිහිල්ලා තවත් ෆොටෝ එකක් අරගෙන ඒක උඩ රයිට් ක්ලික් කළා. කොපි ඉමේජ් කියන එක දීලා PowerPoint එකට ඇවිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න පුළුවන්. නැත්නම් හෝම් එකේ තියෙන පේස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අර ඉස්සල්ලා විච්ච දේ මේකට වෙන්න දෙන්න බෑ. ඒ කියන්නේ ඉමේජ් එක තැලිලා වගේ එන්න බෑ. ඒ නිසා මුලින්ම මුළු ෂේප් එකම වැහෙන්න. අපිට අවශ්‍ය කරන ෂේප් එක වැහෙන්න ඉමේජ් එක ලොකු කරගන්න. ඔන්න ලොකු කරා වැහෙන්නම. ඊට පස්සේ ඒකේ වැදගත්ම කොටස මේ විදිහට ෂේප් එක ඇතුලේ තියෙන විදිහට එහෙට මෙහෙට කරලා හදාගන්න. දැන් මේ ගෑනු කෙනාව තමයි මම මේ ගන්න යන්නේ. මෙහෙමද තියාගන්න. තියලා පුතේ මේකේ දෙපැත්තෙන් කපලා අයින් කරලා දාන්න ෂේප් එකෙන් එළියේ තියෙන කෑලි එළිය කියන්නේ දැන් මෙතනින් එළිය කොටස. හරිද? මේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ පැත්තේ මුල්ල දක්වා කොටස. උඩින් ගත්තොත් එහෙම උඩනම් ගානටම වගේ තියෙනවා. ඕ හරි. ওই දර තියාගෙන වෙන තැනක් ක්ලික් කරන්න. එතකොට crop එක හරියට සිද්ධ වෙනවා. ඊළඟට මෙයා උඩ right click කරලා ආයෙත් copy කරගන්න. මෙයාව පැත්තකින් තියාගන්න වැඩේ හරියට නැත්නම් පස්සෙලාගදී පාවිච්චි කරන්න. නැත්තම් delete කරලා දැම්මත් කමක් නැහැ. දැන් මොකද ඒ ආයෙත් මම shape එක click කරගන්නවා. shape format එකට එනවා. ඊළඟට මෙතන fill එක
පික්ච ෆිල් කියන එක දෙන්න ඕනේ. ඊළඟට මම ක්ලිප් බෝඩ් කියන එක ක්ලික් කර ගන්නවා. හරි, දැන් මෙයාව හැරවිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි, ඒකට විසඳුමක් තියෙනවා. මේ වගේ වුණොත් එහෙම, දැන් මෙතන අපි ෂේප් එක හරවපු නිසා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. හරි, මේ විදිහට හැරවිලා આવොත් එහෙම මේ ෆෝමැට් පිච්චර් කියන එකට ෆොටෝ එකක් දාපම මෙතන යට තියෙනවා රොටේට් විත් ෂේප් කියලා. ඒ රොටේට් විත් ෂේප් කියන එකේ තියෙන හරි ලකුණ අයින් කරලා දාන්න. එතකොට එයාගේ හැරවුණු ගතිය නැති වෙලා යනවා. ඔන්න දැන් අපි ඒ ස්ලයිඩ් එකේ තියෙන ප්‍රධානතම කොටසක් සකස් කරගෙන ඉවරයි. මේකයි පාර පෙන්නන්න ඕනේ. කොයි කොටසද පුතේ ආයෙ වෙන්න ඕනේ? සර් රොටේට් කරපු ඇටි ෂේප් ෆෝමැට් උඩ ඇවිල්ලා ෆෝමැට් පේන් එක ගත්තාට පස්සේ අපි දැන් දාගෙන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට පිච් එකක් මෙතෙන් පික්චර් ටෙක්ස්ට් ෆිල් එකෙන් ගිහිල්ලා ක්ලිප් බෝඩ් කියලා දීලා දාගෙන තියෙන්නේ. ඒතර යටින් තියෙන රොටේට් විත් පිච් කියලා රොටේට් විත් ෂේප් කියලා. ඒකේ හරිය තිබුණොත් තමයි මේ විදිහට ෆොටෝ එක කැරකෙන්නේ. හරිය නැත්තම් මේ විදිහට ලස්සනට හරි පැත්තරම ඒක වැටෙනවා. මේ හරිය අයින් කරගන්න. ඒක තමයි වට කරන්න තියෙන්නේ. සර් thank you sir. හරි පුතේ, ඊළඟට අපිට තවත් ටෙක්ස්ට් එකක් දාගන්න තියෙනවා. About us කියලා සහ කලින් පාවිච්චි කරා වගේම text box එකක් අපි එහෙනම් insert එකට ගිහිල්ලා text box එකක් ඉක්මනින් දාගමු about us කියලා. අම්ම මම කී කී ඉන්නේ font එකේ මාරු කරලා දානවා. ඊට පස්සේ මම මේ දාපු text box එකම copy කරලා ගන්නම්. මොකද යට එකේ තියෙන ඒ ටිකමයි අපි ඒ ටික හදන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට මේ කට්ටියට ගැළපෙන විදිහට ඉඩ හදා ගන්න ඕනේ. හරි, ඔන්න අපි ඒ ස්ලයිඩ් එකත් හදාගෙන ඉවරයි. දැන් මෙයා ටිකක් මේ පැත්තට වැඩි වගේ නම් පොඩ්ඩක් මෙහෙම පොඩි කරලා මෙයා වරගෙන යන්න මෙහෙට. ඒක ඉතින් තමන්ගේ ඇහි මෙම්මට කරගන්න ඕනේ. හොඳයි කියලා හිතනවා නම් කලින් විදිහටම තියාගන්නත් පුළුවන්. නැත්තම් පොඩ්ඩක් එහෙම එහෙ කරලා හදාගන්නත් පුළුවන්. හරි, දැන් අපි මේ ස්ලයිඩ් එක හදාගත්තා, මේ ස්ලයිඩ් එක හදාගත්තා, මේ ස්ලයිඩ් එක හදාගත්තා. දැන් අපි මේ සල්ලි දිලා ගන්න තියෙන ටෙම්ප්ලේට් එකේ තියෙන තවත් ස්ලයිඩ් එකක් ඉක්මනින්ම හදාගමු. දැන් ඊළඟට තියෙන්නේ ගොඩක් ලස්සන ස්ලයිඩ් එකක්. මම ඒකේ අපි හදන කොටස මේ විදිහට කොපියක් දාගන්නවා මෙන්න මෙතෙන්න. දැන් නම් පුතේ මම ගොඩාක් වේගවත් කරන වැඩේ. මොකද දැන් මූලික ටික බලාගත්තානේ කොහොමද කොහොමද වෙන්නේ කියලා. දැන් මම ටිකක් ස්පීඩ් එක වැඩි කරනවා. හරි, අත්‍යවශ්‍යම කොටස පේන විදිහට මම මේ පැත්තෙන් තියාගන්නම්. දැන් මට ටෙක්ස්ට් එකක් ඕනේ. මම මේ ටෙක්ස්ට් එක කොපි කරගෙන එනවා. ගන්නවා මගේ මේ ස්ලයිඩ් එකට මෙන්න මේ විදිහට පැත්තකින් ආවේ. මම මේ ටික ගෙනල්ලා තියා ගන්නවා මෙන්න මේ පැත්තෙන්. මෙයාව සිලෙක්ට් උනේ නැහැ. යාවත් ගෙනල්ලා තියා ගන්නවා. එයාගේ ටෙක්ස්ට් බොක්ස් එක දිග වැඩි. මම මෙයාව කොට කර ගන්නවා. ඊළඟට මෙන්න මේ වගේ ෂේප් දෙකක් ඕනේ. මම ගිහිල්ලා මෙන්න මේ ෂේප් එක කොපි කරගෙන යනවා කන්ට්‍රෝල් C ප්‍රෙස් කරලා. ඊළඟට ෂේප් දෙක මෙන්න මේ විදිහට සයිස් එක අඩු කරලා මෙතනින් එක්කනයි control d press කරලා තව එක්කෙනෙක් හදාගෙන මෙතනින් එක්කනයි තියා ගන්නවා. ඊළඟට insert එකට යනවා, shape එකට යනවා, circle එකක් අරගෙන shift key එක press කරගෙන අඳිනවා. නැත්නම් මෙන්න මේ විදිහට තැලිනවා. තැලින එක නවත්තන්න නම් shift එක press කරගෙන අඳින්න ඕනේ. insert එකට ගිහිල්ලා shape එකට ගිහිල්ලා circle එකක් අරගෙන ඇඳ ගන්නවා. ඔන්න ඇඳ. මෙහෙම තියාගන්න. චුට්ටක් පොඩි කරන්න පුළුවන්. නැත්තම් මේ දෙන්නම සිලෙක්ට් කරලා පොඩ්ඩක් ලොකු කරගන්නත් පුළුවන්. හරි. මෙතෙන්ද රවුමක් දාගත්තා. තව ඩුප්ලිකේට් එකක් අරගෙන control D press කරලා අනිත් රවුම මෙතෙන්ද දාගන්නවා. මෙන්න මෙහෙම තියාගන්නවා. ඊළඟට මේ දෙන්නට පාට දෙකක් දෙන්න ඕනේ සහ outline align කරගන්න ඕනේ. මම මුලින්ම දෙන්නම සිලෙක්ට් කරලා no outline කියන එක දෙනවා shape format වලින්. ඊළඟට පුතේ මෙයාට අපි දෙනවා color එකක් මේ වගේ මෙයාට දෙනවා කලර් එක. එයාට නම් තියෙන එක ගැලපෙනවා වගේ. ඒකම තියෙන තියමු හා චුට්ටක් වෙනස් කරගත්තා. දැන් අපිට මේ දෙන්නට දාන්න ෆොටෝස් දෙකක් ඕනේ. මම යනවා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ෆොටෝ දෙකක් අරගෙන එනවා. කමක් නැහැ නේ එහෙම කරාට.
තේරුම් නැත්තම් අහන්න මේ වේගින් කරගෙන යන්න නැත්තම් පුතේ අපරාධ වෙලාව ගොඩක් නාස්ති වෙනවා අයියෝ පේස්ට් කරානේ දැන් මේ දවසක දෙක ඉඳන් පවර්පොයින්ට් එකේ ප්‍රශ්නයක් නිසා ඉන්ටර්නෙට් එකෙන් කොපි කරන ඉමේජ් කෙලිම පේස්ට් කරාම මෙතන ගොඩක් වෙලා ගිහිල්ලා පේස්ට් වෙන්නේ සමහර ෆොටෝ විතර හැබැයි දැන් කී දෙනෙක් සම්බන්ධලා ඉන්නවද මේ වෙනකොට හරි මම මේ විදිහට ෆොටෝ එක පේස්ට් කරගන්නවා පේස්ට් කරලා සුපුරුදු විදිහටම චූටි කරගන්නවා ෂේප් එකට ගැලපෙන විදිහට මෙන්න මෙහෙම එකල අවශ්‍ය කොටස ෂේප් එක ඇතුළට තියෙන විදිහට මෙන්න මෙහෙම තියාගෙන අනවශ්‍ය කැලි ටික කපලා අයින් කරගන්නවා පිච්චර් ෆෝමැට් එකට ගියා ක්‍රොප් එකෙන් මෙන්න මෙහෙම කපලා දැම්ම මේ කැල්ල දැන් මේ කට්ටිය ගොළුණක් කැපිලා ඒ සමහර ටික කමක් නැහැ ඉතින් හරි උසත් ඒ විදිහටම වැඩි කැලි තියෙනවා නම් හදා ගන්න පුළුවන් කපලා අයින් කරලා. දැන් මම මෙයාව කොපි කරගන්නවා. මෙයාව දැන් ඩිලීට් කරගන්නවා. ෂේප් එක උඩ ක්ලික් කරලා පොතේ ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා ෆෝමැට් පේන් එක අරගෙන පික්චර් ටෙක්ස්චර් ෆිල් එකට ගිහිල්ලා ක්ලිප් බෝඩ් කියන එක දීලා මතකතෝ යටින් තියෙන රොටේට් විත් ෂේප් එක අයින් කරගන්න. ඔන්න එකක් හරි. දැන් මම ආයෙත් ගිහිල්ලා තව ෆොටෝ එකක් අරගෙන ඉන්න යන්නේ. ඒකට මම පාවිච්චි කරනවා. මෙන්න මේ ෆොටෝ එක. right click කරනවා copy image දෙනවා powerpoint එක group එකට දානවා දැන් මේ ටික දාන්න නැහැ පොතේ search කරලා ගන්න නිකන් office කියලා search කරන්න මේ වගේ ඕන තරම් එනවා මේ service powerpoint එක හදන්න ආයෙ ටික දාන්න ඒ ටික දාන්න හරි දැන් මම මේකේ size එක මෙන්න මේ විදිහට shape එකට ගැලපෙන්න හදා ගන්නවා මෙන්න මෙහෙම ඊළඟට අනවශ්‍ය කැලි තියෙනවා නම් කපලා අයින් කර ගන්නවා crop එක පාවිච්චි කරලා කියන්නේ shape එකෙන් එළියට ගොඩක් තියෙනවා තියෙනවනම් මෙන්න මේ විදිහට කපලා හදා ගන්න. ඊළඟට right click කරලා copy කරගන්න, delete කරලා දාන්න, shape එක උඩ click කරන්න. එන්න shape format එකට, ඊළඟට format pane click කරගන්න, picture or texture fill කියන එක දෙන්න, clipboard කියන එක දෙන්න, rotate with shape කියන එකේ tick එක අයින් කරන්න. හරි. දැන් මෙන්න මේ දෙකේ අකුරු ටයිප් කරලා තියෙනවා. උඩින් තියෙනවා 2621 කියලා. යටින් ටයිප් කරලා තියෙනවා ඒගොල්ලෝ 199යි කියලා. හරි. දැන් අපිට පුළුවන් පුතේ මේ කට්ටියගේ මේ 2221 කියන කෑල්ලට වඩා 199 කියන කෑල්ලේ size එක වැඩි කරගන්න. ඒක යාව select කරා මේ විදිහට home එකට ආවා. font size එක මෙන්න මේ විදිහට වැඩි කරා. ගැලපෙන විදිහට වැඩි කරගන්න. මම font එකක් මාරු කරගන්න. හරි ඊළඟට මෙතෙන් ආවා ටයිප් කරා 2221 කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරා 455 ප්ලස් කියලා ටයිප් කරා මෙන්න මේ විදිහට ඊළඟට පුතේ 455 ප්ලස් කියන එකේ ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරගන්නවා ඊට කලින් මම ෆොන්ට් සයිස් ෆොන්ට් එක මාරු කරගන්න ඊළඟට ෆොන්ට් සයිස් එක මෙන්න මේ විදිහට ලොකු කරගන්න හරි දැන් අපි ඒ වැඩේ කරගෙන ඉවරයි. ඒ ස්ලයිඩ් එකත් හදලා ඉවරයි. මේ දෙන්නට පොඩි ට්‍රාන්ස්පරන්ට් එකක් තියෙනවා. අපිට පුළුවන් එහෙමනම් මේ සර්කල් දෙකම සිලෙක්ට් කරලා ඒගොල්ලෝගේ ට්‍රාන්ස්පරන්සි එක චුට්ටක් වැඩි කරගන්න. මෙන්න මේ ගන්නට වගේ මෙයාගේ ෆිල් කලර් එකේ වෙනස් වුණා. එහෙම වෙනවා සාමාන්‍යයෙන් ෂේප් දෙකක් එකපාර සිලෙක්ට් කරලා ට්‍රාන්ස්පරන්ට් එක වෙනස් කරද්දී. හරි. දැන් බලන්න මේ ස්ලයිඩ් එකේ තියෙන විදිහටම අපි ඩිසයින් එක හදාගත්තා. කාට හරි ගැටලුවක් තියෙනවද මේ කරපු තැන? ගැටලුවක් නැහැ. හරි. ඔන්න පුතේ අපි තවත් ස්ලයිඩ් එකක් හදාගෙන ඉවරයි. මේක හදුවා, මේක හදුවා, මේක හදුවා. එහෙනම් තව එක්කෙනෙක් අරගෙනෙමු ඩිසයින් එකට. මෙන්න මේ ස්ලයිඩ් එක තමයි දැන් හදන්න යන්නේ.
ඒවගේ එකක් මෙතනත් හදලා බලන්න පැත්ත විතරයි මාරුලා තියෙන්නේ මේකම තමයි මෙතනත් තියෙන්නේ පැත්ත විතරක් පොඩ්ඩක් එහෙම කරලා අපි ඒ නිසා මෙන්න මෙයාව හදමු ඒ කියන්නේ 1 2 3 4 5 6 6 වෙනියට ඉන්න 5 වෙනියට තියෙන ඩිසයින් එක තමයි හදන්න යන්නේ ඒකත් මේ ඩිසයින් එකම තමයි කමක් නැහැ ඒකට හදමු ඒක චූටි වෙනසක් තියෙනවා දැන් මේ ස්ලයිඩ් එකේදී අපිට ඕන නම් මේ මේවා පොඩ්ඩක් පල්ලෙහාට කරලා මේ ටෙක්ස්ට් එකේම ලොකු කරගන්න පුළුවන් මේ විදිහට ඉඩ තියෙනවනේ ඉතින් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් හරි තවත් ස්ලයිඩ් එකක් ඕපන් කරගමු මම ඇතුලේ තියෙන ඔක්කොම ටික මකලා දානවා සුපුරුදු විදිහටම ඊළඟට පේස්ට් කරගන්නවා මගේ ෆොටෝ එකක් ඊළඟට පිච් ෆෝමැට් එකෙන් මේකේ අනවශ්‍ය ගැලි ටික කපලා අපිට අවශ්‍ය කොටස විතරක් මෙතනින් තියාගන්නවා හරි දැන් මෙතනත් අර කලින් වැඩේම තමයි කරන්න තියෙන පුතේ මම මේ මැද තියෙන කෑල්ල නම් කොපි කරලා ගේනවා මේ කෑල්ල විතරක් හදාගන්නම් insert එකට ගිහිල්ලා shape වලට ඇවිල්ලා rounded rectangle එකක් අරගෙන එකක් ලොකු එක්කෙනෙක්ක මෙන්න මෙහෙම අඳිනවා ඇඳලා එයා චුට්ටක් මෙහෙම හරව ගන්නවා එකල ගෙනල්ල මෙතනින් තියාගන්න දැන් slide එක ඇතුළටම මෙන්න මේ විදිහට ගේන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ යාගේ රවුන්ඩඩ් ගතියත් පොඩ්ඩක් මෙහෙම වැඩි කරගන්න පුළුවන්. ඊළඟට පුතේ මේ කට්ටියගේ අනවශ්‍ය කොටි මේ කැරටි ගයින් වෙන්න ඕනේ. එහෙමනම් අපිට බල ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකක් අරගෙන අනවශ්‍ය කොටස් වහලා දාන්න. රෙක්ටැන්ගල් එකකින් වහලා දාන්න පුළුවන් මෙන්න මෙහෙම. ඊළඟට තව රෙක්ටැන්ගල් එකක් ඉන්සර්ට් එකට ගිහිල්ලා අරගෙන යටින් තියෙන ඉතුරු කොටසත් අපිට පුළුවන් වහලා දාන්න මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට අනවශ්‍ය කැලරි ටික වහන්න. වහලා මේ තුන් දෙනාම සිලෙක්ට් කරගන්න ෆෝමැට් ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා මර්ජ් ෂේප් එක ක්ලික් කරලා ෆ්‍රැග්මන්ට් කියන එක දෙන්න. දැන් ඕන නැති ඒවා ඔක්කොම ක්ලික් කරලා ඩිලීට් කරලා දාන්න. මෙයාව එපා. මෙයාව එපා. දැන් ඉතුරු නෑ අපිට අවශ්‍ය කැලරි විතරයි. දැන් පුතේ මම මෙයාව කොපි කරගෙන එනවා වැඩේ ඉක්මන් කරගන්න ඊළඟට මෙතෙන්ට දා ගන්නවා. දැන් ඔයා දන්නවනේ සම් ෂේප් නැත්තම් ඔය වගේ තැනක අපි කොහොමද හොයාගන්නේ සර්? මර්ජ් ෂේප් කියන්නේ ඔයාගේ 2013ක් තියෙන්නේ. 7 සර්. 2007 නම් පුතේ මං හිතන්නේ එහෙම ඔප්ෂන් එකක් නැතුව ඇති. ගොඩාක් පරණයි 2007 කියන්නේ මමත් මේ 2007 දී මං හිටියේ 4 පන්තියද කොහෙද? ඒ තරම් පරණයිනේ. දැන් මම කැම්පස් ගිහිල්ලා මේ ඉගෙන ගන්නවා. ඉතින් අවුරුදු බලන්න කොච්චර දිනු වෙලාද කියලා 2007ට වැඩිය අපි පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලමු මට මැසේජ් එක මේ මේ පන්තිය මේ කොටස ඉවර කරාම කියන්න අපි පොඩ්ඩක් Google කරලා බලමු 2007 එක කරන්න පුළුවන්ද කියලා මම 2007 පාවිච්චි කරලා නැහැ ගොඩක් පරණයි 2007 කියන්නේ මම ඒක පාවිච්චි කරලා නම් නැහැ පුතේ ඒ නිසා මට හරියටම උත්තරයක් මේ වෙලාවේ දෙන්න අමාරුයි මම බලලා ඔයාලට කියන්න කමක් නැහැ නේද එහෙම කමක් නැහැ සර් හරි මම බලලා කියන්න හරි පුතේ දැන් ඔන්න අපි මේ හදාගත්තා මේ වගේ කොටස. ඔයා මේ ක්ලාස් එකට එන කෙනෙක්ද කවුරු හරි? මම නම නම් දැක්කේ නැහැ කතා කරනවා. මම චනුග සර්. ආ චනුග. ඊපස්සේ ඇයි අනේ තාම දාගත්තේ නැත්තේ පවර් පොයින්ට් එක මේ අලුත් එක? නෑ සර් ළඟදී ලැප් එක ගන්න. ආ. 2007 වගේ කරන්න පුළුවන් වැඩ හරි අඩුයි. මේ ගොඩක් පරණයිනේ ඉතින්. ඒ කාලේ මේ ගොඩක් අඩු පහසුකම් තමයි ඉතින් software හැම එකම වගේ තිබ්බේ. අනිත් එක තමයි 2021 දැන් වාගේ පරණ එකක් නම් කමක් නැහැ. අලුත් computer එකක් තියෙනවා ඔය වගේ software පාවිච්චි කරනවා කියන්නේ හරියට නිකන් මේ වාහනයක් සල්ලි දෙලා අරගෙන තල්ලු කරන් යනවා වගේ වැඩක්. ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න බැරි වෙන පරණ software පාවිච්චි කරත් එහෙම දෙකුත් තියෙනවා.
අවවිෂන් සහෙමද තිය නවවිෂන් හරිකමන්න දෙකක් තියෙනවා චෝටි ටෙක්ස්් මම මේ සයිස්ති අඩු කරගන්න මේ විදිහට එක තා ඩුප්ලිගේට්ට කරගෙන මේ විදිහයට දාගන්න හරේ එකත් හදල ඉවරයි. දැන් බලමු මේක හැදුවා මේක හැදුවා මේක හැදුවා මේක හැදුවා මේක හැදුවා ඔක්කොම එක වගේ තමයි යන්නේ. ඉතින් එහෙනම් අපි පොඩි වෙනසක් කරමු නේද? ඔක්කොම එක වගේ නැද්ද? මෙයාව හදමු ටිකක් අර මේ වදයක් වගේ කැලලක් දාලා තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ බලමු. ඇත්තම කිව්වොත් තාමත් මට අදහසක් නැහැ ඒක කොහොමද කරන්න කියලා. දැන් තාමත් කල්පනා කරන්නේ ඒක කරන්න හොඳ ක්‍රමය මොකද්ද කියලා. බලමු. පිච්ච ෆෝමැට් එකට ඇවිල්ලා මං එයා විතරක් පේන්න කපා ගන්න. අද අපේ ලිතුම්ලා හැම රැස්වීමක් නවය පන්ති. ඒකයි කට්ටිය සද්ද නැත්තේ. ඉන්නවද? හොල්මන වගේ මේකෙත් ඉන්න. අයියෝ නැති දැනන්නේ. ඔයා රැස්වීම හිටිය නැද්ද? මොන රැස්වීමේ සර්? ඇයි අර නවය පන්ති එකේ? ආ නෑ මං දැක්කන් ඉන්නවා ලිතුම් කියලා. එතකොට ඒ ඔයා නෙවෙයිද? අනේ මන්ද මන්දන් හිටියේ. ශාකිරා හිටියා, ලිතුම් කියලා හිටියා, පසිඳු හිටියා, එතකොට සමන්දි හිටියා. ඒ තුන් දෙනා වීඩියෝ ඔන් කරගෙන හිටියේ. ලිතුම් නම් කවදාවත් දැකලා නැහැ නේද? ඒ හින්දා දැක්කට අඳුර ගන්න බෑ. නම දැක්කම මං හිතුවා ඔයා කියලා. අද සද්ද නැහැනේ මොකෝ. අද ඉතින් ප්‍රශ්න නෑ. අපි මෙයාව ගමු. හරි මම මුලින්ම මෙන්න මේ විදිහට අයියෝ හරි මන් දැන් කරන්න යන්නේ මේ වගේ වැඩ. මේ වගේ ෂේප් එකක් සොරි මේ වගේ ලොකු ෆොටෝ එකක්ම දාගෙන ඒ කෝඩින් ෆිල් කලර් එකක් නැති ෂේප් මේ විදිහට හැඩයට තියන් 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 යනවා. එතකොට මේ දැල වගේ එක හදා ගන්න පුළුවන්. මං හිතනවා ඒක මට ලේසි වෙයි කියලා. ශාකිරා නෑ, සමන්දි නෑ, ආයි කවුද කිව්වේ පසින්දු. පසින්දු නෑ. තුන්දෙනාම දෙමාපිය රැස්වීම මං දැක්ක ඉන්නවා කට්ටිය වාඩි වෙලා පිළිවෙලට. හරි ඔන්න ෆොටෝ එක දාගත්තා. ටෙම්ප්ලේට් එක නම් ඉන්නේ කොල්ලෙක් අපි ගෑනු ළමයි එක දාගා මේ විදියට. මම ඊට පස්සේ මෙයාගේ පොඩ්ඩක් සයිඩ් එකකින් කපලා අයින් කරනවා. මේ පැත්ත වැඩියක් නෑ වගේනේ. මම මෙහෙම කරගන්නම්. හරි දැන් යාව ගිහිල්ලා අයිනකින් තියනවා. හරි ඊළඟට වැදගත් දෙයක් ඒ තමයි අපි දැන් ගන්න ඕනේ ෂේප් එකට ගිහිල්ලා රවුන්ඩඩ් රෙක්ටෑන්ගල් එකක් මේ තියෙන්නේ. අරගෙන ෂිෆ්ට් කී එක ප්‍රෙස් කරගෙන එක්කෙනෙක් අඳිනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හරවනවා. හරිද? හරවලා මෙන්න මෙතනින් මෙහෙම ගෙනත් තියාගමු. පොඩ්ඩක් මෙතන හැඩේම එන්නේ නැති මේ වදයක් වගේ පොඩ්ඩක් හදලා බලමු අපි. කොන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කළ තව එක්කෙනෙක්ව හදාගෙන යාව මෙහෙම තියාගන්නවා. තව එක්කෙනෙක්ව හදලා යාව මේ විදිහට තියාගන්නවා. මේක කමාරු වැඩක්. දැන් හොඳට බලාගෙන ඉන්න. එතකොට තේරෙනවා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හරි දැන් මම මේ විදිහට දැලක් මෙතන හදාගන්න තමයි මේ උත්සාහ කරන්නේ. මෙයාව මෙහෙම හදනකොට හරි ගානටම හදන්න ඕනේ. මම ඉක්මනට ගහගෙන ගහගෙන යන්නම්. හරි ඊළඟට ඩුප්ලිකේට් එකක් අරගෙන
මෙන්න මෙහෙම තියාගන්න. මේ අපි ගාව ගත්තත් කමක් නැහැ. මෙහෙම තව ක්‍රමයක් තියෙනවා. ඒක එකිනෙක ගාවලා තියලා එහෙම කරන්නත් ක්‍රමයක් තියෙනවා. ඒක කරන්නත් පුළුවන්. ඊදැනට මේ වගේ එකක් නිකන් සරලව කරගෙන බලමුකෝ. වැඩේ හරි ගියොත් ඔයාලට අදහසක් එනවනේ. එතකොට මේක එකක් මහන්සිලා ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. හරි, ලස්සන නොවුනත් වැඩේ සිද්ධ වුණොත් හරි. ලස්සනට එනවා චුට්ටක්. ඉතින් හොඳට කල්පනා කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි හදන්න පටන් ගන්න ඕනේ. මම මේ හදන්නේ මේ ගෑනු ළමයාව පේනවනේ දැන් ওই පසුබිමින්. ඒ පේන එක දැලක් වගේ පේන තමයි මේ හදා ගන්න යන්නේ. ඔහොම අත් කරමු. ඉතින් නැත්තම් කරන්න බෑ. තවයි කෙනෙක් කමු. යා මෙතනින් තියමු. හරි. දැන් මම ගන්නවා ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකක්. ෂේප් එකක් අරගෙන පුතේ මම මේ විදිහට මේ මුදට මේ ටික කවර් කරගන්න. මෙන්න මෙහෙම. හරි. කවර් කරලා මෙයා ගොඩ රයිට් ක්ලික් කරලා සෙන්ඩ් බැක් කියන එක දෙන්න ඕනේ. සෙන්ඩ් ටු බැක්. ඊටසේ ෆොටෝ එක උඩ රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බැක් කියන එක ආයෙත් දෙන්න ඕනේ. එතකොට මේ වගේ වෙනවා. මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ෂේප් එකට පාටක් දාගන්නවා. දැම්ම පාටක් දැම්මේ නැතත් කමක් නැහැ. පාටක් කැමති නම් දාගන්නත් පුළුවන්. හරි. ඒ පාටක් දාගත්තොත් වෙන් කළ අඳුර ගන්න ලේසි. දැන් පුතේ මේ පිටිපස්සෙන් හින්දින ලොකු ෂේප් එකත් එක්ක මේ චූටි ෂේප් ටික ඔක්කොම මෙන්න මෙහෙම සිලෙක්ට් කරගන්න ඕනේ. මෙන්න මේ ෂේප් එක මම සිලෙක්ට් කරන්න යාම වෙන වැඩකට දැම්මේ. මේ ටික මම මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඔක්කොම ටික. ඊළඟට ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා මර්ජ් ෂේප් එකට ගිහිල්ලා ෆ්‍රැග්මන්ට් කියන එක දිනවා. දීලා මොකද කරන්නේ? මේ ඇතුලේ තියෙන කොටු එකකින් එක ඩිලීට් කරන්න ඕනේ. එළියේ තියෙන අනවශ්‍ය කැලේ ඩිලීට් කරන්න ඕනේ. මේකේපා. හරි. දැන් මම මෙයාට දාගා sorry මේ කැලලත් එපා. මම මේ කැලේ දෙකත් එපා. හරි. දැන් මම මෙයාට දා ගන්නව උදේ සුදු පාට. shape format එකෙන් ගිහිල්ලා දා ගන්නවා සුදු පාට. outline එක shape format එකෙන් ගිහිල්ලා no outline කියලා දෙනවා. no outline. හා හරි. ඊළඟට දැන් මේ ගෑනු ළමයාගේ මූණ පේන්නේ. අපි පොඩ්ඩක් මූණ මෙහෙම ගමු. නැත්තම් බෑනේ. ඊළඟට පුතේ picture format එකට එන්න. crop එකට ගිහිල්ලා ඒ photo එකෙත් අනවශ්‍ය කොටස් පේනවනේ දැන් මේකෙන් එළියට එහෙම ඇවිල්ලා. ඒව ටිකත් කපලා දාන්න මේ වගේ වෙන විදිහට. හරි නේද වැඩේ? මෙහෙමවත් එපා. කටේ මොකද හිතන්නේ කරපු දේ තේරුණාද ඔයාලට? මත් එවෙලට කල්පනා කර කර කරේ කරපු වැඩේ තේරුණාද කියන්න මට? දැන් ගැටලුවක් තියෙනවද? හරි. එහෙනම් ගැටලුවක් නැහැ. දැන් මම පොඩ්ඩක් ඉන්න. හරි. දැන් අපිට අව මිෂන් කියලා ටෙක්ස්ට් එකක් ලොකුවට ගන්න ඕනේ. මං එහෙනම් මේ කලින් ගත්තු ටෙක්ස්ට් එකම ගන්න. ඒක අව මිෂන් කමක් නැහැ. ටයිප් කරන එක නෙවෙයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පවර් පොයින්ට් එකේ මේ වගේ ඩිසයින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඩිසයින් සහ ඇනිමේෂන්. වෙන කිසිම දෙයක්. මම ඔයාලට මේක ලස්සන ඇනිමේෂන් එකක් දාලා පෙන්නන්නම්. නේ. ඔන්න බලා ගන්න වෙනදී. ඒක හරියන්නේ. එකක් නෙවෙයි. try in එකක් දෙන්න ඕනේ.
effect option වලින් ඒක පස්සේ ඒක තවත් කල්පනා කරලා කරන්න මට ඕනේ මේ කොටු 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 එන විදිහට පේන මොනවා හරි animation එකක් තියෙද බලන්න එහෙම animation එකක් නම් එකපාර දැමට එන්න ඒකත් හොඳට කල්පනා කරලා දාගන්න බැරි කමක් නැහැ අපි බලමු ඉස්සරහට ඒ වගේ වැඩකුත් කරන්න හරි ඔන්න මං කොපි කරගත්තව vision කියන text එක මෙන්න මෙතනින් තියාගන්නවා ඊළඟට පුතේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන සර්කල් දෙකක් තියෙනවා icons දෙකක් එක එනවා insert එකට ගිහින් මම circle එකක් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා shift එක press කරගෙන තමයි circle ළඟ ඉන්න ඕනේ control d ගහලා මෙයාගේ duplicate එකක් හදා ගන්නවා ඊළඟට මේ කොහෙන් හරි text box එකක් ගෙනල්ලා තියාගන්නම් මෙයා ගන්න කාලේ නැස්ති කරන්න බැරි නිසා හරි අන්න මම paste කරගන්නවා මෙතෙන්ද මේ text box එක එන්න දාගන්නවා මේ text box එක. ඊළඟට පුතේ මේ කට්ටියගේ colors මාරු කරගන්න ඕනේ. මම දෙන්නගේම outline එක එකපාර align කරගන්නවා මේ විදිහට. no outline දීලා ඊළඟට මේ කට්ටියගේ fill colors. මෙන්න මේ විදිහට වෙනස් කරගන්න ඕනේ. තද නිල් එකයි, ලා නිල් එකයි. මෙන්න මේ විදිහට. ඊළඟට පුතේ insert icons. දැන් Photoshop sorry PowerPoint කපාරණ version වල මේක නැති වෙන්න පුළුවන්. insert එකෙන් icons එකට ඇවිල්ලා අපිට පුළුවන් icon ටික icons add කරගන්න. දැන් මේකේ icon වැඩ කරන්නේ නැති මම PowerPoint එකේ මට මතක විදිහට internet block කරලා තිබුණේ. බලමු block එක තිබුණොත් වැඩ කරන්නේ නැහැ. හරි දැන් වැඩ කරයි. insert icons icon පාවිච්චි කරන්නේ internet connection එකක් ඕනේ වෙනවා internet connection එකේ speed එකත් එක්ක මේ icon ටික පේන ගත වෙන වෙලාව වෙනස් වෙයි. හරි මම මෙතනින් icon දෙකක් තෝර ගන්නවා මේ විදිහට ඊළඟට insert කියන මෙන්න මේ බොත්තම click කර ගන්නවා windows computer එකද පුතේ මේක ඉන්නේ කොටුවක් විදිහට. දැන් ඒවා වාර දන්නවා කලින් අපි මේවා කරලා තියෙනවා ඇති වෙන්න. හරි ඔන්න දෙකම දාගත්තා insert කරා. ඊළඟට මම මේ close කර ගන්නම්. දැන් මම මේ icon දෙක අරගෙන ගිහිල්ලා රවුන් දෙක මැදින් තියා ගන්නවා එක එක මෙන්න මෙහෙම හරි ඊළඟට මේ දෙන්න චූටක් පුංචි කරගන්න ගොඩක් නෙවෙයි පොඩ්ඩක් අන්න ඒ ගන්න වගේ ඊළඟට පොත ගෙනල්ලා තියා ගන්නවා මේ විදිහට එනත් තියා ගන්නවා ඊළඟට ග්‍රැෆික් ऑप्शन ग्राफिक फॉर्मेट वाला फिल कलर එක white කියලා දෙනවා. එඩේ හරි. මේකත් අපි build කරලා දාමු. එතකොට පුතේ ඒ slide එකත් හදලා ඉවරයි. දැන් මේ අපි මේ හදාගෙන යන්නේ සල්ලි දෙලා ගන්න තියෙන එකක් හොඳේ. දැන් අපිට තාම හැබැයි බැරි වුණේ නැන්නේ. සල්ලි දීලා ගන්න උනා තියෙන දෙයක් උනාට ඒකේ තියෙන එකක්වත් තාම කරන්න නම් බැරි වුණේ නැහැ අපිට. ඉතින් ඒ කියන්නේ මේක සල්ලි දීලා ගන්න ඕනේද වගේ නෑනේ. ඔය කට්ටියට දෙද්දි හදා ගන්න පුළුවන් කියන එක තමයි මේ මම මෙච්චර පෙන්වන්න උත්සාහ කරන්නේ වෙන දෙයක් නෙවෙයි. හරි මෙතන තවදුරටත් හදලා පෙන්වන්න තරම් ස්ලයිඩ් නෑ ළමයි. මේක ඉතින් ස්ලයිඩ් මේ සයිඩ් එකෙන් භාගයක්ම කොටුවක් දාලා ටෙක්ස්ට් එකක් ටයිප් කරලා තියෙනවා. අපි ටිකක් අමාරු එකක් බලමු ඊළඟ ස්ලයිඩ් එකෙන්. ඔලිදු අද කියා දෙනවද ඔක වෙබ්සයිට් එකේ දාන හැටි අනේ අද නම් අමාරුයි වෙන දවසක බලමු ඈ හා හරි දැන් ඔයාලා මට කියන්න මෙතනින් කොයිකද හදන්න ඕනේ කැමති එකක් කියන්න හදමු අද මේ 19 දෙනෙක් කියලා කට්ටිය කතා නැත්තේ අලුත් කට්ටිය දින්නේ ඔක්කොමලා. සර් බ්ලොගර් නෙක් කියලා දන්නවද? ඒක තේරුම් නෑ මම. හරි.
ඔයාගේ බ්ලර් ඔප්ෂන් එක 2013 පාවිච්චි කරනවා කියපු තා නේද? ඔව් සර්. ඔයාගේ මේ ට්‍රාන්ස්පරන්ට් කියලා එකක් නැද්ද එතන? නැහැ වෙන එක හතෝ. නැහැ නැහැ. ඒ ට්‍රාන්ස්පරන්ට් කියන ඔප්ෂන් එක නැත්තම් ඔයාගේ 2013 නිසා ඒකේ නැතුව ඇති. අපි Google කරලා බලමු. අපි පාවිච්චි කරන්නේ අලුත්ම වර්ෂන් 2019. දැන් මගේ එකේ තියෙන 2009 මේ මොකද්ද 19ක් නෙවෙයි 2021 මේ තියෙන්නේ. අපි අලුත්ම software එක තමයි අපේ course එකේදී වැඩ කරන්නේ. බලමු. 2021 ගන්න වෙයිද? ගන්න පුළුවන්. download කරගන්න තියෙන ඒවත් course එකේදී මම මේ අපේ course එක පටන් ගත්තෙ මුලින්ම ඒ දේවලුත් කියලා දෙනවා. සර් අපිට animation download කරගන්න වගේ බෑයිද? animation download කරන්න කියලා වෙනම නෑවද? හැබැයි plugin තියෙනවා. ගොඩක් plugin හැබැයි සල්ලි දෙලා තමයි ගන්න තියෙන්නේ. ඒ එක එක plugin තියෙනවා. ඒ වගේන් නම් පුළුවන් මේ මොකද්ද? PowerPoint එකේ නැති තවත් animation දාගන්න. හරි මේ තියෙන ඉදිය බට බලන්න රයිට් ක්ලික් කරන්නලු ඊට පස්සේ ඒකේ තියෙනවලු ෆෝමැට් ෂේප් කියලා වගේ ෂේප් එකක් කොට පුතා රයිට් ක්ලික් කරන්න ඒකේ තියෙනවද ෆෝමැට් ෂේප් කියලා එයා සද්දයක් නැහැ හරි ඉක්මනට කියන්න මෙතනින් කොයි එකද හදලා පෙන්වන්න ඕනේ 6 වෙනි එකද මොකද 6 වෙනි එක 6 වෙනි එක සර් 3 ආ 3යි 6යි අතර දෙකම එක වගේ හැබැයි තව අදහස් තියනවද 6 හදමු chat එකට දාන්න chat එකට දාන්න 1ද 2ද 3ද 4ද 5ද 6ද 7ද 8ද 9ද 10ද 11ද කියලා එන 6 කරමු සර් නම් දෙන්නේ කිව්ව හයි කියලා එහෙනම් හයි කරමුද? හා සර්. නැතේ. අද කට්ටිය සද්ද නැහැ. අයියෝ. රැජ්ජාවේ බඩ අලුත් ළමයි ඇවිල්ලා මෙතන බලන් ඉන්නවා. දැන් මේ කට්ටිය හිතනද හැමදාම මේ වගේ තමයි කියලා. මන් නෙදන්නේ වෙනදට තියෙන රංගි. අනේ නෑ සර්. ඔව් අපි මේවා කලින් ඉගෙන ගත්තානේ ඒකයි මම මාත් මේ වේගින් කරගෙන යන්නේ වෙනදට ක්ලාස් එක ඉවර කරන්නත් නැහැ අද ප්‍රශ්න නැහැ අද බොරුවට හරි අහන්න දැන් අලුත් කට්ටිය ඇවිල්ලා ඉන්නේ දැන් මේ කට්ටියට පේන්න බෑ අපි වැඩ කරනවා කියලා පන්ති ප්‍රශ්නයක් අහලා කට්ටිය බය වෙලා යන්න දරුණු ප්‍රශ්න එහෙම අහන්න ඕනේ සොෆ්ට්වෙයාර් ආදන්නේ කොහමද? ඒ වගේම තමයි අහන්නේ අද. හැක් කරන්නේ කොහමද? ඒකට මම කියලා දෙනවනේ අලුත් කට්ටියට ඇහෙන්න. එතකොට ඒ කට්ටිය හිතනවා මේ කෝස් එක මාරු යන්න ඕනේ කියලා හිතනවා. මම මම දන්නවා. මොකද්ද? ඒක දන්නවා. හැක් කරන්නද? ඔව්. සේදා YouTube එක හැක් කරේ කොහොමද? YouTube එක හැක් කරා මම. ඔව්සු මම කොහෙද YouTube එකේ කාද්ද ඔවා කියන්නත් දේ මම පොලිසියෙන් අරන් ඇයි ඊට පස්සේ මම YouTube එක හැක් කරලා බලනවද දැන් ඔක්කොම සිලෙක්ට් කරන්නකෝ ඇයි අර සර් වීඩියෝ එකක් බලද්දි ඔව් දැන් ඇඩ් කරගෙන තිබ්බ එක ඒක අයින් කරපකද කොහොමද කියන්නේ ආ ඒක හැක් නෙවෙයි ඉතින් ඒක පොන්චි ට්‍රික් එකක් ඒකට කියන්නේ ඉන්ස්පෙක්ට් එලිමන්ට් කියලා. එතකොට අපිට පුළුවන් වෙබ් පේජ් එක අපිට පේන ඒවා අනවශ්‍ය ඒවා මකලා දාන්න නැත්නම් අපිට අලුතෙන් දෙයක් පේජ් එක ඇතුළට ඔබන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරි අපි මේ මම කතා කරන්න යන තනියෙන් හදන්න ලෑස්ති. හරි අපි හදන්න යන්නේ මෙන්න මේ ස්ලයිඩ් එක. දැන් මේ ස්ලයිඩ් එකත් හරි ලේසි. අලුත් දේවල් කියලා හම්බෙන දෙයක් නම් නැහැ. හැබැයි පරණ වැඩ ටිකම තමයි කරන්න තියෙන්නේ. මම වැඩේ ඉක්මන් කරගන්න shape හතරක් ගෙනල්ලා මෙතෙන්ට දා ගන්නවා. ඉතින් අපි පාවිච්චි කරන ප්‍රධාන shape එක මේකනේ. දැන් සාමාන්‍ය ළමයි PowerPoint template PowerPoint එකේ වැඩක් කරගෙන යද්දි හරිය විදිහට කරනකොට
තියෙන්න ඕනේ. මම පාවිච්චි කරන්න මෙන්න මේ හැඩේ. එතකොට ඔයා පාවිච්චි කරන ෆොටෝ, ඔයා පාවිච්චි කරන shape ඔක්කොම මේ හැඩයට තමයි පාවිච්චි කරන්නේ. එතකොට මම පාවිච්චි කරන මෙන්න මේ font එක. තියෙන font එක ඔක්කොම පාවිච්චි කරලා presentation හදන්න එපා. හරි කැතයි එතකොට. එතකොට අනිත් එක තමයි කිසිම professional ගතියක් නැහැ. ඔයා එක font එකක් තෝරගන්න. මම වැඩ කරන්නේ මේ font එකත්. මම කියන්නේ ජීවිතේටම එක font එකක් කියලා නෙවෙයි. ඔයා හදන presentation එකට මම මේ presentation මේ font එක තමයි පාවිච්චි කරන්නේ. මේ presentation එකේ colors මෙන්න මේ ටික. ප්‍රධාන colors මේම. ඊට අමතරව මෙන්න මේ colors ටික පාවිච්චි කරනවා. තොරණ වගේ තියෙන ඔක්කොම පාට දාලා. තියෙන ඔක්කොම font එක දාලා. තියෙන animation ටික ඔක්කොම දාපුවම ළමයි ඒ PowerPoint presentation එකේ තියෙන professional ගතිය නැත්තරම නැති වෙලා යනවා. ඒක අර චූටි ළමයි පුරුදු වෙන හදපු දෙයක් වගේ වෙනවා. ඉතින් මෙන්න බලන්න මේ හැම slide එකකම නිල් පාට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ slide show මේ presentation එක ඇතුලේ තියෙනවා ඒකට අනන්නේ විච්ච හැඩ තමයි. ඒකටම අනන්නේ විච්ච පාට. එතකොට මේ slide එකේ මොන page එක දැක්ක මේ මොන slide එක දැක්කත් මේ presentation එකේ මොන slide එක දැක්කත් ඒ දැක්ක ගමන් තේරෙනවා මේක මේ company එකට අදාළ slide එකක් කියන එක නිකම්ම පේනවා. මොකද මේ හැඩතල මේ colors සහ font මේ දේවල් නිසා. ඒක චුට්ටක් මතක තියාගන්න. හරි. මම මේකට හරි ආසයි. ඒක ලස්සනට ආවා. කෝදන් අප කොහෙද එකක් ආ මෙතනනේ අරගෙන තියෙන්නේ. හරි කවන්නේ. මම මේක මේ විදිහට paste කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට resize කරගෙන shift key එක press කරගෙන කරන්න. control එකත් එක්ක CTRL කියලා තියෙන CTRL එකත් එක්ක D අකුර press කරාම තව එකෙක් හැදෙනවා. ඊට පස්සේ ආගින් තව දණෙක් දෙනවා. ආයෙත් CTRL එකයි D එකයි press කරාම තව එකෙක් හැදෙනවා. ආයෙත් CTRL එකයි D එකයි press කරාම තව එකෙක් හැදෙනවා. මෙන්න මේ විදිහට හතරක් හදාගන්න. ඉඩ අණුව පොඩ්ඩක් එහෙම කරගන්න. හරි. ඊළඟට මේ කට්ටිය පොඩ්ඩක් මැදට කරගන්න. හරි. ඊළඟට our portfolio කියලා ලොකු text එකක් උඩින් තියෙනවා. insert එකට ගිහිල්ලා text box එක මෙන්න මේ විදිහට click කරා. our portfolio දැන් මෙයාගේ font size එක ටිකක් ලොකු කරගන්නවා. එච්චර වැඩි නේ. හරි. ඊළඟට මේ විදිහට font එකත් මාරු කරලා මැදින් ගෙනත් තියා ගන්නවා. දැන් අඩිරුලක් තියලා මේ මැද හොයා ගන්න බෑනේ. ඉතින් අපිට උඩ රූල් එකක් දීලා තිනවා. ඒක චුට්ටක් අමාරු. ඒකෙන් බලන එක. ඊට වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් text tag මැදට ගන්න. ඒ තමයි මේක ඇදගෙන ගිහලා මේ මුල්ලට තියන්න. මේ පැත්තෙන් ඇදගෙන ඇවිල්ලා මේ මුල්ලට තියන්න. ඊට පස්සේ home tab එකේ මෙන්න මෙතන තියෙන send icon එක click කරන්න. මේ තියෙන්නේ මැද. දශමයක්වත් එහෙම ගිහලා නැහැ. හරියටම මැද වෙ තියෙන්නේ. හරි. දැන් මුදේ 1 2 3 4 ෆොටෝ හතරක් ඕනේ. දැන් යමු ෆොටෝ ගේන්න. කොයි හරි දෙක තියෙන්නේ? මොකද්ද? කොයි හරි තියෙන්නේ වෙ? අර මැදට කරගන්නේ කොහොමද? ආ පොඩ්ඩක් ඉන්න. මේ වගේ text box එකක් දැන් අපි අඳිනවනේ insert ගිහිලා text box අඳිනවන්නේ මෙහෙම. ඔකේ එක page එකේ මැදට ගන්න තින මං කියන්නේ මේ ලේසි ක්‍රමයක් මේක හරිම ක්‍රමේ නෙවෙයි shortcut එකක් හරි මේ දෙපැත්තට අදගෙන ගිහිල්ලා slide එකේ කොන් දෙකටම දික් කරන්න මේක මෙන්න මෙහෙම දෙපැත්තම ගාවන්න slide එකේ කොන් දෙක ඊට පස්සේ home එකෙන් center දුන්නාම ඒ slide එකේ මැදට තමයි ඉන්නේ හරි ඕක arrange කරගද්දි මේ line කරගන්න පුළුවන් මැදට මේ මම ක්ලාස් එකේදී නම් කතා කරා මට මතක හැටියට ඒක මොනවද මේකේ තියෙන ෆොටෝ ටැබ්ලට් තියෙනවා මැක්බුක් තියෙනවා හරි ඒ වගේම ෆොටෝස් නැහැ අපි එකව ගමු මතක ඇතුව shape එකට ගැලපෙන විදිහට මේවා හදා ගන්න නැත්නම් අර තැල්ල පොඩි වෙලා තමයි එන්නේ. හරි. shape එකට ගැලපෙන නොතිබුණොත් වැඩේ අවුල් වෙනවා. හරි. ඔන්න එකක් හදාගත්තා. තව ෆොටෝ එකක් අරන් යමු අපි මොබයිල් ෆෝන් එක.
එකමකෝ. ඉලාට යාගම තාවකොට ඇක්ගම් වැඩේ ඉවරණ එතකොට නැත්තන් පායනවා. දැ මේයාගේම පන්තියක් තාදාන ළමයි ටිකක් එක්කගන්න පුළුවන්ද යාලු එකන්ගන්න පුළුවන්න මොකක්ද ආනේ එකං ඇවිල්ල තිබ්බි මේ අද පුළුවන්කිවට එක්කං ඇවිල්ල නෑ නති එන ඉලාදස එක්කන්ගන්න මම දන්න ගරුප් එකට යාලු එක් එකක්න් ඉන්න කලින් මට මැසේජ්ජය දාලා මගේ යාලුවා අයිටම් ඒහින්ද මගේ ප්‍රශ්නයක් අහන්න ටික කමාරුය මෙන්න මේක මගින් අහන්න වන් දන්නවාගේ උත්තර දෙන්න හෙවන අපා හරි දැමම් පුදේ මේ ෆොටයි කොපි කරගන්නවා ඩිලිට් කරගන්න අයිට පස්සේ මෙයා ගුට කලික් කරලා ශේප් ෆෝමට් එකට ගිහිල්ලා ෆෝමට් පේන කලික් කරලා පිච්චෝ ටෙක්ස්ට ෆිල් කියන එක දිනවා කලිප් බෝඩ් කියන එක කලික් කරගන්නවා මතක ඇතුව රොටේට් විත් ෂේප් අයින් කරගන්න හරි මේ ෆොටෝ එක රයිට්ක් කරා කොපි කරා ඩිලිට් කරා ෂේප් එක ක්ලික් කරා පිච්චෝ ටෙක්ස්ට ෆිල් දුන්නා ෆ්ලිප් බෝඩ් දුන්නා මතක ඇතුව රොටේට් එක අයින් කරා මේකේ ෆොටෝ එක කොපි කරගත්තා ඩිලිට් කරා ෂේප් එක ක්ලික් කරා ටෙක්ස් පිච්චෝ ටෙක්ස්ට ෆිල් දුන්නා ෆ්ලිප් බෝඩ් දුන්නා තින විදිය හොඳයි වගේ රොටේට් විත් එක දෙන්න අයින් කරන්න පුළුවන් තියෙන විදිය හොඳයි එතකොට හොම රොටේට් විත් එක එකටම තියාගන්න ඊළඟට මේ ෆොටෝ එක කොපි කරගත්තා ඩිලීට් කරා මේ ක්ලික් කරගත්තා ඊළඟට පික්චර් ඕ ටෙක්ස්චර් ෆිල් දුන්නා ක්ලිප් බෝඩ් එක ක්ලික් කරගත්තා ඒකත් රොටේට් වුණාට කමක් නෑ නේද මෙහෙම තියෙමුද මෙහෙම තියෙමුද මේ හොඳයි නේ රොටේට් එක අයින් කරා හරි පුතේ දැන් දැන් අපි මෙතන දාගන්න මේ වගේ චූටි සර්කල් හතර කලස් හතරකින් දාගන්න තියෙන අපි දාගමු එක්කෙනෙක්ව දාගමුකො අනිත් කට්ටිය ඩුප්ලිකේට් කරන්න පුළුවන් හරි මම මෙතන සර්කල් එකක් ඇඳ ගන්න චූටි එකක් ඉතින් තියලා සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්න මෙන්න මේ ගන්න වගේ ඊට පස්සේ කන්ට්‍රෝල් එකත් එක්ක D අකුර ප්‍රෙස් කරලා අනිත් එක මෙතනින් තියනවා තව ඩුප්ලිකේට් එකක් හදලා මෙතනින් තියනවා තව ඩුප්ලිකේට් එකක් හදලා පුතේ මෙතනින් තියනවා හරි දැන් මේ හතර දෙනාම සිලෙක්ට් කරන්නේ කන්ට්‍රෝල් බොත්තම බාගෙන මේ විදිහට ක්ලික් කරනකොට හතර දෙනාම සිලෙක්ට් වෙනවා ඊළඟට ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා මම මෙතනින් නෝ අවුට්ලයින් කියන එක දාලා අවුට්ලයින් එක අයින් කර ගන්නවා ඊට පස්සේ මේකට චූටි ෂැඩෝ එකක් දෙන්න ඕන හතර දෙනාටම ඒක ෂේප් ඉෆෙක්ට් කියන එක ක්ලික් කරලා එතනින් ෂැඩෝ කියන එකේ තියෙන ෂැඩෝ වලින් කැමති එකක් තෝරලා දෙන්න මං එකක් තෝරලා දුන්නා උන හරි ඊළඟට මේගොල්ලන්ට කලර්ස් දාගන්න ඕනේ මෙයාට නිල් පාටක් වගේ එකක් තමයි තියෙන්නේ ඉතින් මට පුළුවන් එහෙනම් ෂේප් ෆෝමැට් වලට ගිහිල්ලා නිල් දෙන්න මෙයාට තියෙන්නේ ලා නිල් වගේ කලර් එකක් අපි ඒකට දෙමු මෙයාටත් තියෙන්නේ නිල් පාටෙම තවත් ටිකක් වෙනස් නිල් පාටක් වගේ එකක් අපි එහෙනම් එයාට මේක දෙමු මෙයාට තියෙන්නේ කොළ පාටක් අපි එයාට මේක දෙමු හරි ඊළඟට අයිකන් දාගන්න ඕනේ ඒත් හතරක් එහෙනම් ඉන්සර්ට් එකට ගිහින් අපිට පුළුවන් අයිකන්ස් කියන එක ක්ලික් කරලා මෙතෙන්ට අවශ්‍ය කරන අයිකන් ටික ලෝඩ් කරගන්න. ඉතින් මේ මම ගොඩක් බලබල ඉන්නේ මේ පේන දින අයිකන් වලින් හතරක් තෝරගන්න. හරි ඊළඟට ඉන්සර්ට් කරගන්න. ඉන්සර්ට් කරලා නම් හතරම ආවනේ. හතරම ගිහිල්ලා තියාගන්න මේ කට්ටිය උඩින්. ඔන්න හතර දෙනාව තියාගත්තා. දැන් හතර දෙනාව සිලෙක්ට් කරන්න කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන CTRL බොත්තම ඔබාගෙන මේ හතර දෙනාවට ක්ලික් කරන්න. හරි. හතර දෙනාගෙම ග්‍රැෆික් ෆෝමැට් වල ෆිල් එක දෙන්න සුදු පාට.
ඊළඟට ශිෆ්ට් කියක බාගෙන චුට්ටක් පුංචි කරගන්න මේ විදිහට මැදට අරගෙන එන්න. එතකොට සමහර කට්ටිය පොඩ්ඩක් එහෙම වෙයි, එහෙම වුණොත් පොඩ්ඩක් zoom කරලා අරගෙන හරිද මෙහෙම හරියට මැදින් තියෙන විදිහට ඉතින් හදා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් එහෙම කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඒක හැදුවා. බ්‍රීෆ් කේස් එකක් තියෙනවා, ඒක චුට්ටක් පුංචි කරගත්තා. හරි, ඊළඟට මෙන්න මේ පොත් ටික පුංචි කරගත්තා. ඊළඟට මෙන්න මේක මොකද්ද, මේකට කියන්නේ බී කරේ නේද, ඒක පොඩ්ඩක් පුංචි කරගත්තා. හරි, ඊළඟට යටින් දාගන්න තියෙනවා ටෙක්ස්ට් බොක්ස් දෙකක්. ඉතින් ටයිප් කර කර ඉන්න ඕනේ, අපි ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්නලා දාගමු තෙන්න. එතකොට වැඩේ ඉවරයි. ඒක පාට පාට නිසා හරි ලස්සන. හරි, තව මොනවාරි තිබ්බද ඒකේ? කෝ එක මගේ ස්ලයිඩ් එක ඩිලීට් කළාද කොහෙද මේක හදලා? හරි, කමක් නැහැ. හරි පුතේ, දැන් අපි අද මම මෙයාව ගිහිල්ලා අන්තිමින් තියාගන්න. අපි අද මෙන්න මේ සල්ලි දෙල ගන්න තියෙන PowerPoint presentation එකේ ගොඩාක් දැන් හදාගත්තා. හරි, ඒ වගේම ඒ විදිහටම හැඩතල චුට්ටක් එහෙම කරලා තිනවා අපිට කැමති විදිහට. අපි ගොඩක් දේවල් ඒ විදිහටම හදාගෙන ඉවර කරලා තිනවා. මෙතෙන්දී අපි background එකට මේ වගේ ඕල් එකක් දාගත්තා. ඒවා ඉතින් අපි හිතලා කරපු දේවල්. ඉතින් මේ හැම දෙයක්ම අපිට අවශ්‍ය විදිහටම නිර්මාණය කරගෙන තියෙනවා. බලන්න. හරි. මෙන්න මේ slide ටික තමයි එතකොට අපි අද දවසේ නිර්මාණය කරගත්තේ. ගොඩක් වේගින් කරේ. ගොඩක් වේගින් කරත් ඉතින් slide නවය කරන්න පුළුවන් වුණේ ඔයාලගේ ප්‍රශ්න සමහරවට උත්තර දුන්නා. සමහර දේවල් කිහිප සැරයක් කරලා පෙන්වුවා. එතකොට දැන් අපි Excel වල ඉන්නේ අපේ course එක ඇතුළේදී. Excel උත් ඉවර කරන ලබන සතිය. ඊළඟට ඔයාලට පටන් internet උත් ඉවර කරා. ඊළඟට video editing එකක් දානවා. website එකක් හදන විදිය කියලා දෙනවා. ඊට අමතරව YouTube channel එකක් හදාගන්න විදිය, ඊට පස්සේ channel එකට video හදන විදිය තමයි අර video edit කියලා මම කිව්වේ ඒක. YouTube channel එකට තමන්ගේම video edit කරන්න කොහොමද කියලා දෙනවා. phone එකක් පාවිච්චි කරලා video එකක් record කරගෙන ඒක ලස්සනට edit කරලා upload කරන්න කොහොමද, ඒ ටික ඔක්කොම කියලා දෙනවා. ඔය ටික ඔයාලට අමතර පාඩමක් දාලා කියලා දෙනවා. photoshop පාවිච්චි කරන්න කොහොමද කියලා ඒ දේවල් ටික අමතර කියලා දෙනවා. මේ course එකේ ඉන්න ළමයින්ට මේ වෙනකොට ඒගොල්ලොන්ගේ 3 වෙනි මාසේ යන්නේ. එතකොට දැන් කෝස් එක ඉවර වෙන්න ඕනේ, තව දින කිහිපයකින් ඉවර වෙනවා. අලුත් කෝස් එක පටන් ගන්නවා 18 වෙනිදා. ඉතින් කවුරු හරි කැමති නම් ඔයාලගේ අදහස් කියන්න පුළුවන් පරණ රමේට. හොඳයිද නරකයිද, ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එන්න දෙපාද. මේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් කතා කරලා යාළුවෝන්න කියන්න මේ කෝස් එක මෙහෙමයි කියලා. මං කියනට වඩා හොඳයිනේ ඔයාලා කියන්නේ. හරි, එතකොට පුතේ මොන හරි ප්‍රශ්නක් තියෙනවද PowerPoint සම්බන්ධයෙන්? දැන් අද කතා කරපු දේ වෙන්න ඕනේ නැහැ. PowerPoint එක දිනදා පාවිච්චි කරද්දි මොන හරි ගැටලුවක් තියෙනවද? දැන් අලුත් කට්ටිය දකින්න දැන් මේ sorry ඔව් අලුත් කට්ටිය දකින්න පරණ කට්ටියට මේ එහෙම ලොකුවට ප්‍රශ්නවත් නැහැ. අපි මේ ඔක්කොම කතා කරලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය ඔහේ බලන් ඉන්නවා විතරයි මොකද්ද කරේ කියලා. අද ලොකුවට ප්‍රශ්නයක්වත් ඒගොල්ලෝ ඇහුවේ නැහැ. නැත්තම් වෙනදාර පන්තියක් කරනකොට උගන්නන්න හරි අමාරුයි. ඒ තරම් ප්‍රශ්න අහනවා. සාර මෙහෙම කරන්න කොහොමද, මෙහෙම කරන්න කොහොමද, මෙහෙම කරන්න. දැන් මේ ඔක්කොම දන්න නිසා කට්ටිය අද කටවහගෙන ඉන්නවා. සර් ඕලිතුම් කියන්න මේ දැන් Excel එකේ වගේ මේ මොකද්ද PowerPoint එකත් තැන් තියෙන තැන් එහෙම වෙනස් වෙලා තියෙන්නේ. ආ ඔයාගේ අප්ඩේට් එක ගිහිල්ලා නේද කියන්නේ? ඔව් Excel නෙමෙයි Word හැම එකේම එහෙම තමයි සර්. Office package එකම. කවුද පුතේ තව කතා කරේ නිදෙස්ද? ඔව් සර්. ඔරේ තේස් කියන්න. සර් අද පෙක වෙනනම් සර්. ආ අපි ඊළඟ පන්තියේ බලමුද? හා සර්. සර් මම අද ප්‍රසෙන්ටේෂන් එකක් දෙනවා පෙන්වන්නද? දිනුගේ අලුත් ළමයෙක්ද? ඔව් සර්. ආ දැන් නිතේස් තරහ වෙන හැමුණොත් එහෙම. අලුත් එක්කෙනෙක් ඉන්න යා හම්බෙන්නේ නැහැ නේ යාගේක බලමු එන. හා සර්. හරි පොඩ්ඩක් ඉන්න. කෝ පෙන්නන්න බලන්න.
කවදාන මේ මියසිකල් ෂෝ එකක් දාලා තියෙන්නේ? Types of ethical hackers. දිනක දාන්න මේ ස්ලයිඩ් ෂෝ මෝඩ් එකට දාන්න. දැන් මේ කියලා දෙන ගමන් ඒ දේවල් පාවිච්චි කළා. ඔයාගේ ඔෆිස් එක ඩීඇක්ටිවේට් වෙලා නේද තියෙන්නේ? ඔකට සමහර විට ටික දවසකින් වැඩ කරන්න බැරි වෙයි. සමහර විට. ඒකනේ මේ හරියටම කියන්න අමාරුයි. ඒ වැඩ කරන්න නම් බැරි වෙන්නේ. සේව් කරන්න ගියාම සේව් කරන්න බැරි වෙනවා. සේව් කරන්න බැරි. දිනුක වාගේ සිග්නල් පොඩ්ඩක් අඩුයි වගේ නේද? සිග්නල් හරිය නෙට්වර්ක් ප්‍රශ්නක් තියෙනවා. ස්ලයිඩ් ෂෝ මෝඩ් එක දාන්නකෝ අපිට බලන්න. එහුනොත් මේක. යා ඩිස්කනෙක්ට් වුණා. හරි විදිහට ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනම් කතා කරමු. ලැජ්ජා වෙන්න එපා. සර් 2007. ඕ කියන්න කියන්න. 2007 දාන්න පුළුවන් PowerPoint. 2007 හතට අර චනුගසමම ඔය චනුග කියන්නේ මොකද්ද මේ 2007 එකේ මොකද්ද ප්‍රශ්නේ? අර ඒකේ දා අලුත් එකක් දාන්න පුළුවන්. ඔය අහන්නේ 2007 අයින් කරලා අලුත් PowerPoint version එකක් දාගන්න කොහොමද කියනද? ඇයි දෙයියනේ අපි පන්තියේදී PowerPoint නෙවෙයි sorry office package එක download කරලා install කරලා activate කරන විදියත් බලවනේ. ඒකටස දාන්න පුළුවන් වර්ෂන් එක මෙහෙමයි. ඔයාගේ දැන් 2007 තියෙනවා කියන එක මේ කරන්න යන වැඩේට අදාළ නැහැ උතේ. හරිද? දැන් 2007 අමතක කරලා දාන්න. ඔයාට ඔයාගේ ලැප් එක මොකද්ද කියලා මට චුට්ටක් කියනවද? ලැප් එක හරි ඩෙස්ක්ටොප් එක. RAM එක කොහමද? RAM එක 2GB වගේස. 2GB නේද? එහෙමනම් මෙහෙමයි. 2019 ඩවුන්ලෝඩ් කරන්න එපා. 2GB නම් ඔයා මුලින්ම මෙහෙම කරන්නකෝ. අපි කලින් බලපු ඒ කලින් එක කරපු පාඩම බලන්න. ඇප් එකේ තියෙනවනේ. ඇප් එකේ හැරි වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. බලුවට පස්සේ ක්‍රමය දන්නවනේ. ඊළඟට ඔයා ඩවුන්ලෝඩ් කරගන්නකොට ඩවුන් සර්ච් කරන්න තියෙන්නේ Office 2013 ඩවුන්ලෝඩ් කියලා. හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ISO විදිහේ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙයි. ඔයා ඒ වැඩේ කරගෙන යද්දි ගැටලුවක් ආවත් මට මේ Telegram එකෙන් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. හරිද? ඊළඟට ඩවුන්ලෝඩ් කරාට පස්සේ ISO ෆයිල් එකක් ඉන්නේ. ඒක ඕපන් කරපුවම සාමාන්‍ය hard disk sorry මේ DVD drive එකක් දැම්මා වගේ disk PC එකේ පෙන්වනවා. ඊළඟට ඒක ඇතුලේ තියෙනවා setup කියලා ෆයිල් එකක්. ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගෙන බලන් ඉන්න විතරයි තියෙන්නේ. එතකොට install වෙනවා. install වුණාට පස්සේ ඔයාට 2013 වෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඔයාගේ RAM එක 2GB නිසා 13 පාවිච්චි කරමු. 19 දැම්මොත් ටිකක් slow වෙයි. සර් දැනුක ප්‍රශ්නයක් තිබ්බොත් මට මේ message එකක් හරි call එකක් හරි දාන්න Telegram එකේ. සර් මේ නොක්ස් ප්ලේයර් එකේ උඩින් වැටෙනවනේ VT කට් මේ කතිරේ දාලා ඉවරලා. VT කියන ඒක යන්නේ virtualization මොකද ඔහොම වචනයක්. ඒක enable කරන්න කියලා ඒක කරන්න ඕනේ මෙයා මේ ලිතුම් BIOS වලින්. ඔයාගේ ලැප්ටොප් එකේ වර්ගයේ එක Google එකේ search කරන්න ඒකේ VT enable කරන්න කොහොමද කියලා. එතකොට ඔයාගේ ඔබන්න ඕනේ මොන බොත්තමද F1ද 2ද 3ද ඒ ඔබන්න ඕනේ බොත්තමත් එක්ක එකයි. මට හරියටම කියන්න බෑ මොකද එක එක ලැප්ටොප් වල එක එක බොත්තම් වලින් තමයි BIOS එක ඇතුලට යන්නේ. මේ Google එකේ ගැහුවා නම් ඔක කරන්න විදියන පොඩි සරල දෙයක් තියෙන නිකම්ම කියලා on කරගෙන ඔබද කියන මේ ඔයා දාන්න ස්ලයිඩ් ෂෝ මෝඩ් එකට. දැන් මොකක් කියලා ටයිප් කරන්න. ඔයාගේ ලැප් එකේ වර්ගෙත් එක්ක how to enable VT කියලා දාන්නකෝ එතකොට එනවා. ඒක අර මේ ලැප් එක ඔන් වෙන්න කලින් අර කළු පාටට වැටෙන්න එතනින් තමයි හදන්න තියෙන්නේ. හරි හරි ඔයා මේ ස්ලයිඩ් ෂෝ මොන්ට දාන්න මම කතා කරတာ කමක් නැහැ ඔයා දාන්න. ඒක කවුරු හරි කතා කරා නේද? සර් බෑග්ග්‍රවුන්ඩ් කලර් වෙනස් කරන්නේ කොහොමද? ගණිදු. ඔයා අහන්නේ PowerPoint එකේනේ. ඔව් සර්. දැන් ස්කිනෙක් මේ බෑග්ග්‍රවුන්ඩ් ඔයාගේ මොකද්ද තියෙන වර්ෂන් එක PowerPoint 19ද 21ද? නෑ සර් 2010. 10.
ඩිසයින් කියලා ටැබ් එකක් තියෙනවානේ. සවුන්ඩ් එක ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. එයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ. මේ අපි ප්‍රොඩක් ඉන්න. හරි. පුතේ මෙහෙමයි. ඔයාගේ රිබ්බන් එකට උඩින් තියෙනවා ඩිසයින් කියලා ටැබ් එකක්. ඒ ඩිසයින් ටැබ් එකේ අවසානයේ ඇති ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් කියලා. ඒ ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පුළුවන් ඔයාලගේ පසුබිමට පාටක්, ෆොටෝ එකක්, පැටර්න් එකක් ඕනම දෙයක් දාගන්න. සොලිඩ් ෆිල් කියන එකෙන් තමයි පාට දාන්න තියෙන්නේ. මේ විදිහට කැමති පාටක් දාගන්න පුළුවන්. තායක මරු. තව ගැටලු තියෙන කට්ටිය ඉන්නවා නම් අහන්න. දැන් මේ HP මේ ලැප් එකේ වර්ග ටයිප් කරනකොට HP කියලා ටයිප් කරාම හරිනේ HP වර්ගය තියෙන්නේ. නෑ HP ඕකේ මොඩල් එකක් ඇතිනේ මොකක් හරි HP මොකද්ද ඕක? ඈ එහෙම දන්නේ නෑ මං. ඔය ඉතින් ඔයෙන්ද දාගන්නේ? ඒ ඕකේ ස්ටිකරයක්වත් අලවලා නැද්ද? ස්ටිකර නෑ සර් දැන් අලවපුවා. ආ ඕකේ වර්ගය තව බලන්න පුළුවන්. ඩිස්පේසි වල ප්‍රොපර්ටිස් එකේ බලන්න පොඩ්ඩක් ඩෙල් මොකක් හරි නමක් පෙන්නනවද කියලා? ආ නෑ නැද්ද ඩෙල් නේ සෝරි HP මේ එතන නම් නැති වෙයි හැබැයි. ඕකේ නම හොයාගන්න නෑ කමක් නෑ. ඔෆිස් කී එකද? මොකද්ද දෝෂය ඇහුවේ? සර්ගේ තියෙන්නේ මේ ඔෆිස් 2021ද? මේක 2021 මේ අනිතක මේ Mac OS එක ඇතුලේ තියෙන්නේ. මේ Windows නෙවෙයි. එතකොට චූටි චූටි RAM එක 3GB එකකට මේ Windows 21 මේ 2021 දාන්න පුළුවන්ද? 3GB එක මෙහෙමයි වැඩ කරයි. ඔතන වැඩි මේ ඕපන් වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි වැඩක් කරගෙන යද්දි තමයි මේ මොනම් මදි වෙන්නේ ඉතින්. ඒකයි. ඕපන් කරගන්න හොඳ මගේ කෝටුරුව එකට මේ Windows 10 ගහලා තියෙන්නේ. එහෙම තියෙන්නේ. හරි. දැන් මේකනේ. Windows 10 වලට අවම වශයෙන් 2GB RAM එකක් ඕනේ Windows 10 වැඩ කරන්න. එයාට එතකොට පුතේ දැන් ඔයාගේ තියෙන GB 3යි ඔක්කොට Windows වලටත් එකහමාරක් 1.5ක් 1.6ක් ඔය වගේ යූස් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ තව එකහමාරක් විතරයි. ඔයා ඔකේ තව background software එකක් මේ run වෙනවා නම් මොනවාරි වැඩක් කර කර ඉන්න ගමන් නම් Office open කරන්න එතකොට එයාට හම්බෙන megabyte ප්‍රමාණය තවත් ටිකක් අඩු වෙලා තියෙනවා. එතකොට අර 3GB වුණාට ඇත්තටම PowerPoint වලට අනිත් වැඩවල ඉතුරු වෙන්නේ පුංචි ප්‍රමාණයක් නිසා slow වෙන්න හැකියාවක් තියෙනවා. මෙහෙමයි ඔයාලට Windows 11 දාන්නත් පුළුවන් RAM එක අනුව බැලුවා. හැබැයි RAM එකෙන් විතරක් බලන්න බෑ ඒක ප්‍රොසෙසර් එක. එතකොට ඔයාගේ තියෙන GPU CPU ඔක්කොම බලන්න ඕනේ. හරි. එතකොට දැන් RAM එක පැත්තෙන් කතා කරොත් එහෙම Windows 11 එකටත් ඉල්ලන්නේ අඩුම 4GB RAM එකක්. එතකොට ඔයාලට 11 දා ගන්න පුළුවන්. අනිත් දේවලුත් ගැලපෙනවා නම් ඔයාලට 11 දාන්න පුළුවන්. හાર્ඩ් එක 500ක් තියෙනවා. බොහෝ විට ඔයා කියන හැටියට ඔයාගේ කම්පියුටර් Windows 11 support කරයි. දාන්න පුළුවන්. අලුත් එකක් නේ. Thank you sir. Yes sir. ඔව් එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. ඒකට දාන්න පුළුවන්. හරි සතේ. ගොඩක් අය Windows 11 දාන්න බෑ කියලා කියන්නේ ටිකක් පරණ ලැප්ටොප් වල. අර ඒකේ තියෙනවා මොකද්ද මට මතකත් නැහැ TMT හරි TMP හරි කියලා චිප් එකක් තියෙනවා. ඒකේ කතන්දරයක් තමයි ඔතන තියෙන්නේ. හැබැයි ඒවට දාන්න ක්‍රම තියෙනවා. දාන්න බෑ කියන ඒවට මේ පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. ඉතින් දාගන්න. YouTube එකේ එහෙම ගොඩක් තියෙන පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ. ඕලෙතුම් මේකේ කොහමද සර් ඒකේ වර්ග තියෙනම් තියෙන්නේ වර්ග තියෙනවට මේ ස්ටිකරයක් තමයි ඉතින් ගහලා තියෙන්නේ. හරි කමක් නැහැ. ඔයා මෙහෙම කරන්න. දැන් ඔයාට ඔය ලැප් එක විතරද තියෙන ඉන්ටර්නෙට් සර්ච් කරගන්න වෙන මොකුත් උපකරණයක් නැද්ද? දැන් නැහැ. හරි මේ දැන් ඕනේ නැහැ. වෙන වෙලාවක හරි ෆෝන් එකක් හරි ළඟ තියාගන්න. මොකද දැන් ඔයාට ඔක සර්ච් කරන්න වෙන්නේ ෆෝන් එකේම තමයි. මොකද ලැප් එක ඕෆ් කරලා තමයි මම ওই කීපෑඩ් එක කරන්න ඕනේ. ලැප් එක ඕෆ් කරලා මුලින්ම යන්න ඕනේ BIOS එකට. ගොඩක් කාලට F1 එක F කියන්න බෑනේ සමහර ඒ වගේ ඔය F1 එකේ පටන් ගත්තා කියලා ගන්න. ආ Google එකේ සර්ච් කරාම මේ Win HP කියලා සර්ච් කරාම නම් එන්නේ F10 එක.
හරි ඔය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ලැප් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා පවර් බටන් එක ප්‍රෙස් කරපු ගමන් F10 එක ප්‍රෙස් කර 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 ඉන්න. එතකොට මොකක් හරි මෙනු එකක් එයි. ඒකට කියන්නේ BIOS එක කියලා. ෂට්ඩවුන් ද ගන්නවා සර්? ඔව් ෂට්ඩවුන්ම කරලා දාන්න. පවර් බටන් එක ප්‍රෙස් කරපු ගමන්ම F10 එක ප්‍රෙස් මේ ඔබ ඔබ ඉන්න. එක දිගට නේ මං කියන්නේ ටොක් 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 කියලා එහෙම නිකන් ඔබ ඔබ ඉන්න. එකක් ගැහුවත් කමක් නැහැ ඒ වුණාට ඔබ ඔබ ඉන්න. එතකොට එනවා BIOS එක. BIOS එකෙන් තමයි HP1 F2 තියෙන්නේ. අනේ දිනක ඔයාගේ ස්ක්‍රීන් එක මොකුත් වෙනසක් වුනේ නැති හින්දා ඔයා කතා කරන්න හුනෙත් නැහැ. එහෙනම් මම ඒක ස්ටොප් කරා. ඔයාගේ සිග්නල් පොඩ්ඩක් අඩුයි වගේ නේ. BIOS setup එක ගැන. ඊට පස්සේ මම දැන් කරන්නේ. ඊට පස්සේ ඉතින් ඔය VT එතන තියෙන්නේ virtual ride. ඔව් ටිකක් අඩුයි සිග්නල්. ඒක තමයි. එයාට දැන් ඇහිලා තියෙන්නේ මං කියපු එක. නෙට්වර්ක් එක ප්‍රශ්නයක් තියෙනවා ඒකයි. එතුම් මේ ඊට පස්සේ ඉතින් ඒක ඔන් කරගන්න තියෙන්නේ ඒකේ දිග වචන මට හරියට මතක නැහැ වර්චුවලයිසේෂන් හරි මොකක් හරි කොහොම වචනයක්. සෙන්සර්ට කට් කරලා ආවා. දැන් සර් මේක එතකොට මේ එන්ටර් ඔබ වහම හරියයිද එතන මේක තියෙනවා එන්ටර් ඔබන්නේ කියලා ඒක ඔන් කරලියලා. ඔව් මෙහෙමයි. BIOS එක ඇතුලේ මවුස් එක වැඩ කරන්නේ නැහැ. ගොඩක් ඒ වගේ අලුත් මේ වගේ වැඩ කරනවා. ගොඩක් ඒ වගේ BIOS එක ඇතුලේ මවුස් එක වැඩ කරන්නේ නැහැ. කීබෝඩ් එකේ arrow keys වලින් උනේ enter එකිනුයි තමයි හෙට මෙහෙට යන්න දෙන්නේ. SP වල මවුස් එක වැඩ කරනවා සර්. ඊතුම් මේ BIOS එකක් දැකලා නැද්ද කියන්න මට මීට කලින්? නැහැ. ආ ඉන්නකෝ පෙන්නන්න. ඒක තමයි ඔච්චර ප්‍රශ්න. මං ඕව කරලා නැහැ ඇත්තට. මේ ඒක දැක්කම ඔතෙන් යන්න නැතු ඉඳි. එතකොට ප්‍රශ්න මේ දෙන්නේ BIOS එක මේනේ අසනනේ. ඕකේ කීබෝඩ් එකෙන් එහෙට මෙහෙට ගිහිල්ලා ඒ ඔන් කරන්න ඕෆ් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මවුස් එක වැඩ කරන්නේ නැහැ උතෙන්දී. ඔතන සර් එතකොට ඇත්තද VT කියලා එක වචනයක් දාලා? VT නෙවෙයි ඒකට කියන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න. ඔතන තියෙනකොට නම් වෙන වචනයක් තියෙන්නේ. ටිකක් ඉන්න උදේ. මේ තියෙන්නේ virtualization technology. ඒක enable වෙන්නවා. මේක තමයි හොයාගන්න ඕන. ඒක තමයි VT කියලා කැටි කරලා තියෙන්නේ. ඒක enable කරන්න disable එකේ ඇත්තේ. ඒකයි ඔයගේ මේ වැඩ කරන්න නැති නොක්ස් එක. හරි සර්. පොඩ්ඩක් මේ එහෙට මෙහෙට කරගෙන බලන්න ඔය වචන හොයාගන්න පුළුවන්. මේ සර් ඔව් මේ මොකද්ද ඒක ඒකෙන් මොකද්ද වෙන්නේ එතකොට? ආ ඒකෙන් වෙන්න එක ගැන නම් මට ලොකු අදහසක් ඇත්තටම නැහැ. පොඩ්ඩක් හොයලා බලලා කියන්න. ඒ බයෝසෙන් තමයි සර් අර කම්පියුටර් ලොක් කරන්න හැම තියෙන ඒක ඇතුළේ ඉහත. අර වින්ඩෝස් දාන්න තියෙනත් ඒක ඇතුළේ ඉහත. ගොඩක් ඒවා කරන් තියෙනවා සර්. ඔව් BIOS එකෙන් තමයි කම්පියුටර් එකේ OS එකට කලින් ලෝඩ් වෙන්නේ BIOS එක. ඒ කියන්නේ වින්ඩෝස් වලට කලින් ලෝඩ් වෙන්නේ BIOS එක. එතකොට Windows වල කරන වැඩවලට අමතරව කරන ගොඩක් දේවල් BIOS එකෙන් තමයි කරන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම BIOS එකෙන් තමයි. ඔයාලගේ තියෙන hardware ටික, එතකොට operating system එක, ඒ වගේ දේවල් ටික හරියට තියෙනවද කියලා check කරලා computer එක on කරන්නේ BIOS එකෙන් තමයි. සර් ඕකේ තියෙන මොන හරි එකක් disconnect වුණොත් එහෙම on වෙන්නේ නැතුව තියෙද? ආ මෙහෙම on වෙන්නේ නැතුව තියෙන option එකක් නම් ඒක ඇතුළේ නෑ. හැබැයි ප්‍රශ්න වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ USB port enable disable කරන්න පුළුවන්. එතකොට USB port වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තමයි BIOS එකේ තියෙන්නේ. Hardware ඒක සර් disable එලා තිබ්බේ on enable කරන්න මොකුත් දැනගන්නේ. ඒක නොදන්න ලොකු ලොකු දේවල් නම් කරන්න යන්න එපා හැබැයි. ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඔතන තියෙනවා මොකක්ද මේ වචනේත් මට එකපාර මතක් වෙන්නේ නැහැ. ඔතන තියෙනවා මේ secure boot ඔය වගේ දේවල් තියෙනවා. ඕවා වෙනස් කරලා මේ BIOS වල ඇන්තරෙන් ලොක් දානවා. එන්නේ ඒක තියෙනවා. BIOS එකෙන් පුතේ ලොක් දාන්න බෑ. BIOS එකෙන් කරන්නේ ඒ වගේ ලොක් දාන්න පුළුවන් මොන හරි software load කරගන්න එක විතරයි. BIOS එකට password එකක් දාන්න පුළුවන් ඒක හරි. BIOS එකෙන් password BIOS වල යනවා password දාන්න පුළුවන් සාර මේ BIOS වල security එක ගියාට පස්සේ. BIOS එකට password එකක් දාන්න පුළුවන් ඒක Windows එකට දානවා වගේ සරල දෙයක්. මං කියන්නේ Windows වල password කඩනවා වගේ එක වැඩ කරනවා නම් ඒවට හදපු වෙනම software තියෙනවා. ඒවා pen එකට දාලා BIOS එක අරහා ඒකට boot වෙලා, ඒ කියන්නේ pen එක boot කරලා ඒ විදිහට password එක remove කරගන්න පුළුවන් Windows වල.
ඉතින් ඒ වගේ දේවල් උනත් කරන්න පුළුවන්. දැන් ඔය BIOS එකෙන් එතකොට මේ Windows 10 එහෙම දානවා නම් දාන්න පුළුවන්. මෙහෙම ඒක BIOS එකෙන් නෙවෙයි දාන්නේ. BIOS එකෙන් තමයි ඔයාගේ boot order එක කියලා තියන්නේ එකට boot order එක අනුව pen එකෙන් තමයි boot කරන්න ඕනේ කියන දේ තෝරලා දෙන්නේ BIOS එකෙන්. හරි සර්. දැන් හරි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ ඔයාගේ computer එක ඔන්නෙන්නේ hard disk එකේ තියෙන Windows version එකෙන්නේ. දැන් අලුතෙන් Windows දාන්න යනකොට open වෙන්න ඕනේ pen drive එකේ තියෙන මේ Windows file එකනේ. එතකොට අපිට පුළුවන් BIOS එකෙන් කියන්න hard disk එකේ තියෙන Windows එක නෙවෙයි pen drive එකෙන් දැන් computer එක on කරන්න කියලා BIOS එකට එක කියන්න පුළුවන්. එහෙම තමයි Windows දාන්න. හරි. ඔබ දෙ කියන්න. සර් බ්ලොගර් එක තාම දෙන්නේ නැහැ සර්. මම පොඩක් කරලා බලන්න සර්. පෙන්වන්න පුළුවන් කරන්නේ. ඔය ස්ක්‍රීන් ෂෙයා කරලා කරන්නකෝ. ඈ. එතුම් පොඩක් ඉන්න මේ. ස්ක්‍රීන් ෂෙයා කරලා සර් මයික් එක ඔෆ් කරොත් තමයි මේ කට් වෙන්නේ. මම සර් මම කරා. මට පෙන්වන්න ඉස්සල්ලාම මේ කොහමද තියෙන්නේ කියලා. සර් පේනවද? ඔව් පේනවා. හරි දැන් ඔයාගේ ෆෝමැට් ෂේප් කියන එක නෑනේ මේ ෂේප් ෆිල් එක තියෙන චූටි ඉතලයේ ක්ලික් කරන්න. හරි තව දෙයක් මට ෂේප් එක උඩ රයිට් ක්ලික් කරලා පෙන්වන්නකෝ උදේ ඔයාගේ මෙනු එක. අන්තිමට තියෙන ෆෝමැට් ෂේප් ක්ලික් කරා. හරි. වෙන් ට්‍රාන්ස්පරන්සි කියලා. මම ඔයාලට ඉස්සෙල්ලා මම ඔයාලට කියලා. ඔව් ඒ කරන්නේ ඒක තමයි. ආ හරි සර්. එතකොට රයිට් ක්ලික් කරලා බලන්න කියලා ආ කරේ නැද්ද ඒක? ආ නෑ සර්. සර් එතකොට අර අර කරන්නේ කොහොමද සර්? මේ අර ෂේප් එක ඇඳලා අර මේ ෆොටු අනිත් පැත්ත හරහා මේ එහෙම කරන්නේ කොහොමද සර්? ෆොටු අනේ මොන හරි දෙයක් කරා රූපේ එතන දාන විදියට මට තේරෙන්න වහන එක සර් මෙහෙම සර් ඇඳලා මොම කාගල ඉවරලා සර් රූපේ හරියටම දාන්න කොහමද ඒකේ තියෙනවනේ ෆොටෝ එක දාන තැන රොටේට් විත් ෂේප් කියලා ඒකේ ටික් එක අයින් කරන්න ඔහොම නේ හරි ඔයා ස්ලයිඩ් එක ඇතුළට ෆොටෝ එක ගන්නකෝ ඉස්සෙල්ලා හරි ගන්න දැන් ඔය ෆොටෝ එක ආවට පස්සේ ෆොටෝ එක උඩ රයිට් ක්ලික් කරලා කොපි කරන්න සයිස් එකක් හදාගෙන ඔච්චර චූටි කරන්න එපා ෂේප් එකෙන් එලියට තියෙන්න ඕන ඔහම දාපම හරි කැත වෙනවා ෂේප් එක සම්පූර්ණයෙන්ම වැහෙන්න ෆොටෝ එක තියෙන්න ඕනේ එහෙම නැතුව දැම්මත් කැතයි හරි සර්. හරි තව උඩයි මේ පැත්තයි යටයි චුට්ටක් වහන්න පුළුවන්. හරි කමන්න කොපි කරගන්න කොපි කරලා ඩිලීට් කරන්න ෆොටෝ එක. ඔයාලට සිග්නල් ප්‍රශ්න නිසා මම කියපුවා හරියට ඇහෙන්න නැතුව ඇති. නැත්නම් මම ගොඩක් ඔක ගොඩක් සැරයක් කරපු නිසා. මේ ඔයතන ක්ලික් වුණා හැමෝටම වගේ. හරි ෆොටෝ දෙකම ඩිලීට් කරන්න කොපි කරගෙන රයිට් ක්ලික් කරලා කොපි කරගෙන ඩිලීට් කරන්න. හරි. කෝ ඩිලීට් කළා නෑනේ තාම තියෙනවා තියෙනවා හරි 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 ෆොටෝ එක හරි ඩිලීට් කරන්නකෝ ඕකත් අයින් කරන්න ඩිලීට් කරන්න ෆොටෝ එකක්වත් තියෙන්න අවශ්‍ය නැහැ මේකත් ඩිලීට් කරන්න ඕනේ ඔව් ඔව් ඒකත් අයින් කරන්න ඔය ඔයා ක්‍රොප් එක එනේබල් කරන් ඉන්නේ වෙන තැනක් ක්ලික් කරලා ඩිලීට් කරන්න පුතේ වෙන තැනක් ක්ලික් කරලා ඉන්න ඉතින් ස්ලයිඩ් එකේ ආ හරි දැන් ෂේප් එක ක්ලික් කරන්න හරි දැන් යන්න ෆෝමැට් එකට අන්න නැත්නම් රයිට් ක්ලික් කරලා අන්තිමට තිබ්බ අන්න එක දෙන්නකෝ අන්න හරි ඊළඟට ඔයා තෝරන්න පිච් ඕ ටෙක්ස්ට් ෆිල් කියන එක අන්න හරි ඊළඟට
අන්න හරිනේ ප්‍රශ්නේ. හා හරි සර්. එල. හරි සර්. දැන් අවුලෙතුම් අර නොක්ස් එකේ වෙනම තියෙන නොක්ස් මිල්ටි කියල එක ලොක් මොක මොක මොන ලොක්ස් මොකක් කියලා තියෙන්නේ නොක්ස් මේ මල්ටි මිලි නෙවෙයි මල්ටි ඒකේ තියෙනවා නිසා Android 7 කියලා එකක් තියෙන දැන් ඒකට අපිට Android ඕන version එකක් දාගන්න පුළුවන්ද මං හිතන්නේ යාළගේ මෙහෙමයි දාගන්න පුළුවන් download වෙලා තමයි එතෙන් ඇඩ් වෙන්නේ ආයෙත් MB600ක් විතරයි ඕන එකක් කියන්නේ මේ දැන් ඔයාලා download කරපු ගමන් ඇවිල්ලා තිබ්බේ 7ද ඊට උඩේව තියෙයිද දන්නේ මේ පොඩ බලන්න ඒක මම පාවිච්චි කරන්නේ නැහැ කිව්වට මේකේ ඕන නැති කැලටි කයින් කරගන්න කොහොමද අර කීප විදිහට හරි මෙහෙමයි ඕන නැති කැලී මට කියන්න ඉස්සල්ලාම ඕන නැති කැලල මොකද්ද කියලා ඔතනින් වට මේ මෙන්න මේ ටික කොහොමද සයින් කරගන්නේ ඕම නිසා වෙන පාඩක හදා ගන්නවා ඔයාට ඕනේ ඔය කොටුවෙන් රවුන්ඩ් එකක් කබල අයින් කරන්නද ඔව් සෙන්නේ ඔයගේ හරි තියෙන ඔක්කොම ෂේප් ටික සිලෙක්ට් කරගන්න ඉස්සල්ලා පාට නම් මාරු කරගෙන නේද කරන්න බෑනේ සර් control එක ඔබන්න ඕනේ control button CTRL keyboard එකේ තියෙන CTRL අන්න හරි ඊට පස්සේ අර තියෙන merge shape කියලා උඩ menu එකේ මේ අනිත් පැත්ත අනිත් පැත්ත අනිත් පැත්ත අනිත් පැත්ත අනිත් පැත්ත ඔය පැත්තනේ වි අනිත් පැත්ත අය තියෙන්නේ ආ ඒකෙන් දෙන්න fragment ඔය කළු තෝරපු ගත්තා නේද හරි දැන් ඕන නැති කැලේ ටික select කරලා delete කරලා දාන්න වෙනතනක් ක්ලික් කරලා ඉන්න වෙනතනක් ක්ලික් කරලා ඉන්න එතකොට සිලෙක්ෂන් එක නැති වෙනවා හරි ඔව් කළු කරගත්තානේ ඒකයි හොයන්න බැරි දැන් මම ඒකගේ පාටනර්ස් කරන්න එපා කියලා ආ හරි සර් හරි හරි කෝස් එකට එන්න එතකොට තව ගොඩාක් જાති කියලා දෙනවා හරි තව ගැටලු තියෙනවා නම් කතා කරන්න මේ කෝස් එකේ ඉන්න ඕනේ එහෙම මොකක් නැහැ ඔයාලා ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න සර් කෝස් එක පටන් ගන්න දවසේ කවද අපිට අපි 18 පටන් ගන්න 18 සෙනසුරාදා එදත් මේ වගේම තමයි ඕන කෙනෙක්ට එන්න පුළුවන් තමයි මම පන්ති දෙකක් තුනක් ඔයාලට 18ට කලින් කරන්න ඔයාලා මගේ කෝස් එකට එන්න කලින් දැන ගන්න ටෙලිග්‍රෑම් ගෲප් එකේ නම් සර් ලින්ක් එක දාන්නේ කියලා මොකද්ද අර ටෙලිග්‍රෑම් ගෲප් එකේ නම් සර් ලින්ක් එක දාන්නේ ආ ඔව් ඒකට මම දාන්නම් ඔයා ඉන්නේ පරිගණක පාඨමාලාව දෙක කියන ගෲප් එකේ නේද නෑ සර් වෙන මොකද්ද ගෲප් එකේ ඊට හරි මේ I learning එකට අදාළ group එකද නෑ නෑ සර් එහෙමනම් වෙන කවුරු හරි share කරපු එකක්ද දන්නේ නැහැ ඔයා කියන group එක මම share කරේ I learning එකට link share ගන්න එක එහෙමනම් ඔයා add වෙන්න මම දැන් දාන්න link එක අනේ කාට හරි පුළුවන් ද අර පරිගණක පාඨමාලාව දෙක එකේ link එක ගෙනලා chat එකට දාන්න ලිතුම් දාන්නකෝ අර අලුතෙන් හදපු ගෲප් එක අපි ළමයි 2000 ගානක් ඉන්නේ. දොල්ට හිමත් ඔයා කී දින්නේ? 10ද? මම සර් 12 වසරේ. ආ එලවල. දැම්ම සර්. chat එක දැම්මද? ඔව්. හරි දොල්ට මේ chat එක දාලා තියෙන්නේ මේ ගෲප් එකේ link එක. ඒකෙන් join වෙන්න. ආ ගොඩක් කට්ටි දාලා. ආ සර්. හරි thank you. ඒකෙන් join වෙන්න. ඔයාට බේසික් යන අයිඩියා එකක් තියෙනවද සාමාන්‍ය යූස් කරන විදිහ ඒ වගේ දේවල් IT කරලා තියෙනවද ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි ඔව් සර් ඕ ලෙවල් උත් IT කරන්නේ ඒ ලෙවල් උත් මේ ටෙක් කරන්නේ IT දෙක එහෙමනම් මෙහෙම දෙයක් තියෙනවා ඔයාට ICT කරන ළමෙක් හැටියට නම් මේ කෝස් එක මදි වගේ මට හිතෙනවා කැමති නම් ඒ කියන්නේ ඔෆිස් එහෙම ඉගෙන ගන්න කැමති නම් ජොයින් වෙන්න සාමාන්‍ය බේසික් ටික දන්නොස මේ අර ටිකක් විතර දන්නේ. ඔව්. නෑ මට අර ළමයි වැඩි කරගන්න ගෙන්න ගෙනත් බෑනේ. වාට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. ඒකයි. එහෙම සගේ ඒ ලෙවල් ළමයිට එහෙම කෝස් තියද වෙනම සර්? දැනට නම් කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මෙන්න මේ Windows operating system එකේ හැම දෙයක්ම කතා කරනවා. හැම දෙයක්ම කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙක්ට වැදගත් වෙන ඔක්කොම ටික. ඩෙස්ක්ටොප් එකෙන් පටන් ගත්තම සෙටින්ග්ස් ඇප් එක ඇතුලේ තියෙන සෙටින්ග්ස් ටික ඔක්කොම ඊට පස්සේ කන්ට්‍රෝල් පැනල් එක ටාස්ක් බාර් එක පාවිච්චි කරන විදිහ ඒ හැම දෙයක්ම කතා කරනවා.
software install කරන විදිහ download කරන විදිහ හොයා ගන්න විදිහ ඔක්කොම ටික කතා කරනවා. ඊළඟට office package එක ගත්තාම word, powerpoint, excel කතා කරනවා. excel කතා කරන්නේ old level මට්ටමට විතරයි. ආයගෙනගෙන තියෙන මට්ටමටම විතරයි අපි course එක ඇතුලේ කතා කරන්නේ. powerpoint සහ word සම්පූර්ණයෙන්ම මුළු software එකම ඉවර කරනවා. ඊට පස්සේ internet එකේදී Google search එක, ඒ කියන්නේ නිකන් search කරන විදිහ නෙවෙයි. අපිට අවශ්‍ය දේ හරියටම හොයා ගන්න විදිහ Google search එක සම්බන්ධ වැඩිපුර කතා කරනවා. Google Maps, ඒ කියන්නේ internet එකේ තියෙන ගොඩක් දේවල් කතා කරනවා. ඊට අමතරව අපි තවමාද දුන් කතා කරේ? මට මතකත් නෑ දැන් මාස 3ක් ඉඳලා. ඒවා තමයි නේද? Birthday එකත් කතා කරන්නේ. Office package එක කතා කරා. තව මේගොල්ලොන්ට කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා පොඩි පොඩි දේවල් ටික video editing, Photoshop. එතකොට සරල වෙබ්සයිට් එකක් හදා ගන්න විදිය, ඒ වගේ දේවල් ටික මේගොල්ලොන්ට අමතර පාඩම් විදියට දාලා උගන්වනවා. මාත් ඒ ලෙවල් ටෙක් තමයි කරේ. මම වයඹ යුනිවර්සිටි එකේ ඉන්නේ දැන්. සර් රූපේ අර දලක් දලක් වගේ හදා ගන්න කොහොමද සර්? අනේ අම්මේ, ඒක නම් දැන් මට කියන්න බෑ. ඔයා මම රෙකෝඩින් එක දාන්න. රූප එක ආයෙ පාරක් බලන්න. හා ඒක මාත් ඒ වෙලාවේ කල්පනා කර කර හැදුවේ. සර් ඔලිදු දැන් සර් ෆෝන් එකේ මොන හරි ඇප් ටිකක් මේ ෆෝන් එක ඇතුලේම වෙන මොකක් හරි එක දාලා පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරලා තියන්න පුළුවන් ඇප් එකක් වගේ දෙයක් තියෙනවද? ඇප් ලොකර් කියලා ඇප් එකක් තියෙන එක දාගන්න. ඒකෙන් පුළුවන්. සමහර ෆෝන් වලටත් ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒ කියන්නේ ඇප් එකක් දාන්නත් ෆෝන් එකෙන්ම කරන්න පුළුවන් මේ සමහර ෆෝන් වල. මගේ Redmi එකක් තියෙන Redmi එකේ පුළුවන් ඇප් ලොක් එකක් ෆෝන් එකට මෙනවා. දැන් මේ පොඩ්ඩක් බලන්නකෝ සර් මේක. ඕපෙන් හැම එකෙම සර් ඇඩ්මින් පාස්වර්ඩ් දානවානේ. හැම එකක්ම කිව්වේ මම පෙන්නන එක තනක්. මුකුත් ඕපන් කරන්න බෑ සර් ඇඩ්මින් පාස්වර්ඩ් දානවා. ඔය ඇඩ්මින් එක ඇඩ්මින් account එක හරි ඒකට හේතුව ඔයා ඇඩ්මින් account එකකින් නෙවෙයිද කම්පියුටර් එක ඔන් කරලා තියෙන්නේ? ඒකකින් තමයි. එතකොට පාස්වර්ඩ් එක දන්නේ නැද්ද? හැම දෙයක්ම කරන්න ඕට ඇඩ්මින් පාස්වර්ඩ් එක ඕනෙමයි. මේ පාස්වර්ඩ් එක මතකත් නැහැ කියලා කියනවා නම් සොෆ්ට්වෙයා තියෙනවා ඉතින් Windows වල පාස්වර්ඩ් එක රීසෙට් කරන්න. අර ඔයා කියපු විදිහ තමයි BIOS එකෙන් ගිහිල්ලා කරගන්න පුළුවන්. ගොඩක් කැරින් මම කරලා බලුවා ඒත් හරියන්නේ නැහැ. මගේ YouTube channel එකක් තියෙනවා Dilshan TG කියලා. ඒක තියෙනවා Dilshan TG. T අකුරයි G අකුරයි සබ් 70000ක් වගේ තියෙන එකක්. ඒකේ තියෙනවා Windows password කඩමු කියලා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලලා ඒ විදිහට කරන්න. ඒකෙන් කඩන්න පුළුවන්. හරි සර්. මේ එතකොට සර් මම කරලා බලුවා සර් ගොඩක් කැරින් ඒත් හරියන්නේ නැහැ නේ. දැන් මෙහෙමයි software එකක් install කරගෙන වැඩේ කරන්න වෙන්නේ වෙන computer එකකින් තමයි කොහොමත්. ඔව්. ඕකට අලුතෙන් දාන්න බෑනේ කොහොමත්ම දැන් ඔයාට admin password එක නැති නිසා. ඔව්. මේ වෙන එකකින් හදාගෙන pen එක එහෙම තමයි කරන්න වෙන්නේ. නැත්තම් ඕකට අලුතෙන් Windows දැම්මත් හරි. ඒකට ඉතින් තියෙන ටික නැති වෙනවා. Windows දැම්මත් හරි. ඔව් Windows අලුතෙන් දැම්මම password ඔක්කොම අයින් වෙනවා. දැන් මට මේක කියන්න. එතකොට සර් මේක හරි හරි පොඩ්ඩක් ඉන්න. password එක දන්නේ නැහැ නේ ඔයා. එතකොට කොහොමද computer එක on කරන්නේ? නෑ සර් ඒ ඔන්නෙන පාස්වර්ඩ් එක දාන්න මේ ඇඩ්මින් පාස්වර්ඩ් එක තමයි දාන්න ඇත්තේ. ඇඩ්මින් පාස්වර්ඩ් එක ඔන්න ආ ඒ කියන්නේ ඔකට PIN එකක් දාලාද? ඔයාගේ PIN එකක් දාලාත් ඒකයි. එහෙනම් නම් දාන්න නෑ සර් ඔන්නෙන පාස්වර්ඩ් එක දාන්නවා. හරි ඒ පාස්වර්ඩ් එක ඔතන ටයිප් කරාට වැඩ කරන්නේ නෑ නේ? ඔව්. මම මෙතන පාස්වර්ඩ් එක ගහන්න දාන්නවා මේ යූසර් නේම් පාස්වර්ඩ් එක දෙයක් අහනවා. හරි හරි. මේ හරි හරි මට තේරෙනවා. වාටින් කරන්න තියෙන ලේසි කියන්නේ වැඩ දෙක තමයි. එක්ක software එකකින් password එක කඩලා දාන එක නැත්නම් අලුතෙන් windows දාන එක. මේ option දෙක තමයි වාට තියෙන්නේ. වෙන දෙයක් නම් කරන්න අමාරුයි. windows මේකට සර් මොන වගේ එකද හරියන්නේ කියලා බලන්න ඕක.
මට ප්‍රොපටිස් පෙන්වන්න දිස් පීසී එකේ. i3 2GB RAM නේ තියෙන්නේ. ඕකට 10 දාන්න පුළුවන්. හැබැයි 10 දැම්මොත් slow වෙනවා. වාට උපරිම 8.1 එකට තමා යන්න වෙන්නේ. 10 දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. 7 දාන්න බැහැ සර්. ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හැබැයි 10 එක ඉන්ස්ටෝල් කරොත් ඔයාගේ කම්පියුටර් එක ගොඩක් slow වෙයි. සර්. ඔවලුතු. ඕකේ සර් දැන් මේ මෙයාගේ Windows මේ update assist එක දාගෙන කරලා බලුවා නම් හරි ඒගොල්ලෝ මේ දාන්න පුළුවන් එක තමයි දාන්නේ. ඔව් ඒක හරි. මේක update කරන්න බැහැ සර්. update කරන්න තමයි. update assistant දාන්නත් බෑනේ මෙයාගේ admin password ප්‍රශ්න නිසා. update කරලා හරියන්නේ නැහැ. එතකොට password එකත් එක්කමයි යන්නේ. update එකෙත් password එක වැඩ කරනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. මෙයාට අලුතෙන්ම දාන්න වෙනවා. අලුතෙන්ම දැම්මත් ඔයාලා 10 දාන්න පුළුවන් පුතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. 10 install වෙනවා. 10 එකට ඉල්ලන්නේ 2GB RAM එකක් අඩුම. හැබැයි අඩුම ඉල්ලන එක තියාගෙන වැඩ කරන්න අමාරුයි අපිට. එතකොට තව 1GB RAM එකක් ගහුවත් හරියද? අඩුම ඉල්ලන්නේ Windows 10 එක වැඩ කරන්න. එතකොට 10 එක ඇතුළේ අපි තව software ගොඩක් දැන් ඔයා බලන්න ගොඩක් open කරගෙන ඉන්නවා PowerPoint open කරගෙන ඉන්නවා Chrome open කරගෙන ඉන්නවා Zoom තියෙනවා WhatsApp තියෙනවා ඒ වගේ ගොඩක් program එක වැඩ කරද්දී ඔයගේ computer ගොඩක් slow වෙනවා. ආ ඒ නිසා ඔයා උපරිම 8.1 එකට යන්න. තියෙන RAM එකත් එක්ක ඇත්තටම ගැලපෙන්නේ 7. 7 දාලා පුතරද? ඒ කියන්නේ සර් මේක තියෙද්දිම 7 දාගන්න පුළුවන්නේ? ඔව් මේ තියෙද්දිම 7 දාන එකත් කරන්න පුළුවන්. ඒකට කියන්නේ dual boot කියලා. ඒකත් කරන්න පුළුවන්. ඔව් සර්. එතකොට ඉතින් දෙකම තියෙනවා. hard එක දෙකම දාගත්ත නැහැ සර්. ඔව් කරන්න පුළුවන්. ඕන ලාර ඕන හැංග ඕපන් කරගන්න. ඔව්. එතකොට ඔන් එද්දි අහනවා ඔන් වෙන්න ඕනේ 10 එකෙන් sorry 8 එකෙන්ද 7 එකෙන්ද කියලා අහනවා. එහෙම කරගන්න පුළුවන්. ඔව්. සර්. ඔලුද? මොකද්ද සර්? සර් Windows 10 i අර මේ Mac එකේදී හදාගන්නේ මොකද්ද ඒ app එක? ඒක ඒක නම් parallel s. ඒක Windows වලට එන්නේ නැහැ. ඒකට ඔයාලට Windows අධි පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද මොකද්ද අර මේ අපේ චමෝත් කියේ කියන software එක හැමදාම චමෝත් නෙමෙයි වෙන කවුරුහරි virtual machine. ඒකෙන් දාන්න පුළුවන් VMware එකෙන් දාන්න පුළුවන්. ඒ වගේම පුළුවන්. මම virtual box එකෙන් try කරා සර් බෑනේ. ඒ කියන්නේ බෑ කියන්නේ මොකද වෙන්නේ? අනේ මන් දැන් එක සැරයක් මං ඔයාමගේ YouTube එකේ තියෙන වීඩියෝ එකක් බැලුවා. මම YouTube දාලා ඇති වීඩියෝ එක. බලන්නකෝ. මේක පොඩ්ඩක් බලන්නකෝ ඒකේ. හැබැයි ටිකක් පරණ වීඩියෝ අදදාස් මං හිතන්නේ දාන්න. දැන් මොකද්ද සර් යා කිව්වේ? ඒ කියන්නේ පුතේ software එකක් තියෙනවා. ඒ software එකෙන් පුළුවන් Windows ඒ කියන්නේ dual boot කරන්නේ නැතුව Windows ඇතුලේ තව එකක් run කරන්න. software එකක් open කරා වගේ Windows version එකක් open කරන්න පුළුවන්. Kali Linux sir? මොකද පුතේ? Kali Linux sir? නෑ 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 Kali නෙවෙයි. ඉන්න මම ඔයාලට example එකක් දෙන්නම්. ඔය Kali Linux එකත් එහෙම පුළුවන්. ඒකත් operating system එකනේ Kali Linux වෙන්න පුළුවන්. ඒක සරලයි සමහරවිට ඒක තමයි ඔන් කරන්න බැරි. YouTube channel එකේ video එක තියෙනවා නේද? ඔවද මම දාලා තියෙනවා ටිකක් පරණ video එකක් 2000 මං හිතන්නේ 17 16 වගේ කරපු video එකක්. මම ඔයාලට example එකක් පෙන්වන්නම්. මෙන්න මෙහෙමයි කියලා. එතකොට තේරෙනවා මොකද්ද කියන්නේ කියලා. එකපාර දෙකක් කියපහම. ඒ එක සැරයක උස්සම මම කාලිනස් තමයි දාන්න බැරි. Linux දාද්දි ඒකේ settings ටුට්ටක් වෙනස්. ඒකයි බැරි වෙන්නේ නැත්තේ වාට Windows වලට වගේ නෙවෙයි. ලොකු වෙනසකුත් නැහැ ඉතින්. ඒකේ අර මේ Kali Linux එකේ තියෙනනේ live CD එකක්. එතකොට boot කරන්න පුළුවන් කෙලින්ම ඔන් වෙන විදිහට. install කරන්න නෙකුත් නැතුව පොඩ්ඩක් try කරලා බලන්නකො. ඒක දාගෙන වැඩකුත් නැහැ මම නිකන් දාන්නම දෙන්න. දැන් ඔයාලට මම පෙන්නන්නම් මොකද්ද මම මේ අර ඔපරේටින් සිස්ටම් එකක් ඇතුලේ තව ඔපරේටින් සිස්ටම් එකක් කිව්වේ කියලා. මේක නිකන් අර ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් වගේ. මේ හරි. දැන් ඔයාලට ස්ක්‍රීන් එක පේනවන්නේ. ඔව් සර්. හරි. දැන් බලන්න මේ මගේ ලැප් එක Mac computer එකක්. හරිද? එතකොට මේ Mac එක ඇස්සේ මේ තියෙන Windows 10
මේකතම මංකිවේ අපට විඩෝස්ලටත් මේ වගේම සොෆ්ට එකක් තියෙන මේකත් වම්යා මේකෙම විඩෝස් වර්ෂන් එකකුත් තියෙනවා. එතකොට ඉතින් මැක් එකේ කරන්න බැරි සමහර වැඩ එතකොට අපේ මේ කෝස් එකේ කට්ටියට Windows 10 එහෙම උගන්වද්දි මේ විදිහට තමයි 10 එක පාවිච්චි කරලා මෙයාලට ඔක්කොම කියලා දෙන්නේ. මේ මුළු ඒ කියන්නේ බොරු එකක් එහෙම නෙමෙයි ඇත්තම ඔපරේටින් සිස්ටම් එක මේ තියෙන්නේ. සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා එතකොට දැන් මේක ඇතුලේ දෙයක් ඕපන් කරොත් ඕපන් වෙන්නේ මේක ඇතුලේ විතරයි. එක්සල් එක. ତୋର මේ තියෙන Windows එක. ඔහොම දැන් මුත්තේ සර් Windows එක. ආ ඔතන අපේම ආර පැත්තකේ ඉන්නවා. ආ ඔදේ මට දෙන්නේ කතා කරපු නිසා හරියට පැහැදිලිව හුන්නේ මොකද්ද? දැන් Windows දෙකක් දාපුවාම ඔව් open වෙද්දී දෙකෙන් කෝකද open වෙනවා කියලා හනස. ඔව් ඒකට කියන්නේ බද dual boot කරනවා කියලා. මේවට අපි කියන්නේ emulators කියලා. දැන් මේ ක්‍රමයටම අපිට Android පාවිච්චි කරන්න පුළුවන්. Knox කියන්නේ මේ වගේ software එකක් තමයි. ඒතකොට Knox එක ඇතුලේ Play Store එකක් තියෙනවා. App දාගන්න පුළුවන්, app open කරන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, file share කරන්න පුළුවන්. ඔක්කොම කළයි. ආ තව දෙයක්. මේ වගේ දෙයක් දානකොට software එකෙන් අහනවා Windows 10 එකට ඔයා RAM එක කොච්චරක් දෙනවද කියලා. දැන් මගේ Mac එකට මේක දාද්දි අහනවා Windows 10 එකට ඔයා RAM එක කොච්චරක් වෙන් කරනවද කියලා. දැන් මගේ Mac එකේ තියෙනවා 8GB RAM එකක්. මම මෙයාට කියලා තියෙන්නේ මම මෙයාට GB 4ක් වෙන් කරනවා කියලා. මේක ඕපන් කරපු ගමන් GB 4ක් එහෙම් පිටින්ම RAM එකෙන් මෙයාට යනවා. ඒ ඕපන් කරා විතරයි නේ එතකොට යන්නේ. ඔව් ඕපන් කරොත් විතරයි. ඕපන් කරපු ගමන් GB 4ක් මෙයාට යනවා කියලින්. ඒ හින්දා පොඩි RAM එකක් තියෙන computers වල මේක කරන්න යන්න එපා. දැන් 2GB එකක් ගත්තොත් එහෙම ඔයාලට මේකට ඉඩ දෙන්න වෙන්නේ මෙගාබයිට් ගන්නක්. එතකොට කම්පියුටර් එක ගොඩක් slow වෙනවා. ඒ වගේ කම්පියුටර් එකකට හරියන්නේ dual boot. එතකොට දෙකම එකපාර වැඩ කරන්නේ නැහැ. එක වතාවකට එකක් වැඩ කරා. සසගේ YouTube channel එකේ මේ තියෙන මේ photo එක මොකක්ද දන්නේ නැහැ නේ? ආ ඉන්න මම පෙන්නන්න. සර්. ආ මම Google එකේ දුසන් දෙයි කියලා ගහන්නකො ඒ ඔක්කොම එන්නේ මගේව තමයි. නේ ඇස මොකද්ද EMVR එක ෆ්‍රී එකක්ද නැ ෆ්‍රී එකක් නෙමෙයිද නෑ නෑ ෆ්‍රී නෑ මුදල් ගියා නෑ ඉන්නේ සර් ක්‍රැක් එකක් හොයාගත්තත් හරි ක්‍රැක් නම් තියනවා ඉතින් හොයාගන්න අපහසු නෑ නෑ ඉන්නේ සර් ආව මන් තමයි පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා ඉතින් Windows නෙවෙයි මට ඔයා කියන දේ හරියටම පැහැදිලි නෑ ඔයා කියන්නේ මෙහෙම එක එක විදිහට තියාගන්න කියන දහන්නේ ඔව් ඉතින් ඔයාගේ ක්ලෝස් බටන් එකට මෙහා පැත්තේ තියෙනවානේ මේ ටයිටල් බාර් එක ඒක ක්ලික් කරගෙන ඕන තැනක තියාගන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකේ මෙහෙම. ඒක Windows Mac ඕන එකක පුළුවන්. චූටි කරගන්න ලොකු කරගන්න ඕන දෙයක් කර හැකියි. ඉතින් සර් ඔය Mac එකේ එහෙම මේ මොනවාද? හරි මේ සරල විදියට තියෙන පොඩි ලැමෙට් එකත් වැඩ ගන්න පුළුවන් කියන්නේ. ඔව් Mac සරලයි. බලන්න මේ සොෆ්ට්වෙයාර් එක. යටින් තියෙන ඩොක් එක. හරිම සරලයි. ඇත්තම කිව්වොත් එහෙම මේ මේකේ ලොකු දේවල් නැහැ. ඉතින් අර Windows වල වගේ ඔලුව කරවල නෑ Mac එකේ. Settings කියලා තියෙන මෙන්න මේ ටික. දැන් Windows වල එහෙම නැහැ control panel කියයි, settings කියයි, CMD කියයි, PowerShell කියයි. ගොඩක් තියෙනවනේ එක එක જાති. මේකේ තියෙනව නැත්තේ නෑ මේ. හරි සරලයි ඉතින්. ලස්සනයි සරලයි. සරලයි සුගමයි. මැක් චුට්ටක් ගණන් වැඩි ඒකයි ඉතින් ප්‍රශ්නේ. වැඩ කරන්න නම් ඉතින් ෂොක් ස්ලෝ වෙන්නේ එහෙම ඉතින් ප්‍රශ්න හරි අඩුයි. දැන් ඔයාලට මීට අමතරව එක එක දේවල් ගැන මේ මගේ YouTube channel එකෙත් පාඩම් දාලා තියෙනවා. දැන් මේ තියෙන්නේ මම කියන්නේ මේ PowerPoint පාවිච්චි කරලා e-book එකක් හදන විදිය. මේ තියෙන්නේ හදපු e-book එක.
ඉතින් ඔයගේ දේවල් මගේ YouTube channel එකෙන් ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. ගොඩක් දේවල් තියෙනවා ඉතින්. ඊට අමතරව YouTube channel එකේ වීඩියෝ ගන්නවට සර් කොහේ ඉඳන් සර් කරලා තියෙනවද? ඔයා අහන්නේ මේ දැන් තියෙන වීඩියෝද? ඉස්සර ඒවද? දැන් තියෙන නෙමෙයි සර්. ඉස්සෙල්ලා අර මේ චිත්‍රයක් හදපු දාන පාරකද? ආ නෑ නෑ ඒ ඇත්තටම චිත්‍රයක් තමයි. චිත්‍රයක් කියන්නේ මම ඒක eBay එකෙන් ඕඩර් කරලා ගෙන ආවේ ඒක මේ මේ print කරපු එකක් රෙද්දක. රෙද්දක ඇඳපු එකක්. ඒක බිත්තිය ගහලා තියෙන. දැන් නම් green screen කරන්න. එතකොට green screen එක remove කරලා මට අවශ්‍ය background එක මම දානවා. අපි එහෙනම් වැඩේ නවත්තමු නේද? නවදිනා ඉන්න. ඊළඟ දවසේ මම මැසේජ් එකක් දාන්නම් මේ වගේ ක්ලාස් එකක් හැමෝටම එන්න පුළුවන් එකක් කරොත් group ඔක්කොටම දාන්නම්. ඒ වගේ join වෙන්න පුළුවන්. ආ සර්. එහෙනම් හැමෝටම good night. අපි අදට පන්ති ඉවර කරමු. Good night sir. ආ ගණිදු අහලා තිනා පොඩ්ඩක් ඉන්න පුළුවන්ද කියලා මොකද්ද ප්‍රති ප්‍රශ්නේ? Sir මේ අනිත් අය ගියට පස්සේ විනාඩියක් ඉන්න පුළුවන්ද? ආ හරි හරි හරි. Good night. Sir මේ මගේ එකේ මම කියන්නේ මේ ඉංග්‍රීසි ලෙටර් එකක්වත් නම්බර් එකක්වත් නෙමෙයි ගැහුවේ. මේ ඒක මම කොපි පේස්ට් කරලා ගත්ත ලෙටර් එක. හරි. මේ ඒක මට ඕන තැනට චේන්ජ් කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක ටයිප් කරන්න වගේ විතරයි පෙන්වන්න පුළුවන්. මට මේ ඔයා කතා කරන PowerPoint ගැන නේද? ඔව් සර්. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද? හරි සර් පුළුවන්. කොහොම බලමු. හරි මට පෙන්වන්නකෝ මේ ප්‍රශ්නේ. මේ මේ ලෙටර් එක සර්. හරි. දැන් ඒක මොකද්ද ඔයාලට කරන්න බැරි? මට මේක තඩියෙන් මැද්දට ගන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි. දැන් ඉස්සලා ක්ලික් කරන්නකෝ ඒක උඩ එකපාරක්. හරි. දැන් ওই වටේට ඇවිල්ලා තියෙන කඩේරක් වගේ ඒ කඩේර උඩ එකපාරක් ක්ලික් කරන්න. ආ හරි. දැන් ඕක ඇදගෙන ගිහිල්ලා ඒ කඩේර නැති වුණාට පස්සේ ක්ලික් කරගෙන ඇදගෙන යන්න. දැන් ඇදගෙන යන්න. අන්න හරි. හරි සර්. ඕක තව දෙයක් කියලා දෙන්නම්. ඕකේදී දැන් ඕක මේ අකුරක් නිසා තමයි ওই විදිහට වෙන්නේ. ඔයාලට පුළුවන් ඕක උඩ රයිට් ක්ලික් කරලා කොපි කරන්නකෝ ඒ කඩ මේ මේ ඉර උඩ රයිට් ක්ලික් කරලා ඉර උඩ කඩේර නැති වෙලා ආ දැන් රයිට් ක්ලික් කරන්න. හරි සර්. රයිට් ක්ලික් රයිට් එක. සරට කොපි කරන්නද ඕනේ? ඔව් කොපි මේ කන්ට්‍රෝල් C හරි ගහන්නකෝ. හරි සර්. හරි දැන් ආයේ රයිට් ක්ලික් කරන්න ස්ලයිඩ් එකේ වෙන තැනක මේ එළියෙන් හරි කමන්නේ රයිට් ක්ලික් කරන්න. ඔදී රයිට් ක්ලික් වැඩ කරන්නේ නැද්ද? නෑ සර් ක්ලික් කරනවා. මට පේන්නේ නැහැ. හරි කමක් නැහැ. ඔයාගේ අර මේ වම් පැත්තේ තියෙනවා පේස්ට් කියලා. එතන චූටි ඊතලයක් තියෙනවා යටට. අන්න හරි. ඒකේ තියෙනවා 1 2 3 වෙනි අයිකන් එක. හරි. දැන් ඔයාලට ඔය ලැබිලා තියෙන්නේ ඒ ෆොන්ට් එකේම ඉමේජ් ෆයිල් එක. දැන් ඕක කැමති විදිහට තැන් තැන් වල ගෙනියන්න සයිස් අඩු කරන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ දැන්. දැන් අර පරණ එක මකලා දාලා ඕකට ඕන දෙයක් කර හැකියි. ඕක තියෙන්නේ ඕක ඉමේජ් එකක් වගේ තමයි තියෙන්නේ. ඕක තියෙන්නේ ෆොන්ට් එකක් විදිහට අරක ඉමේජ් එකක් විදිහට. දැන් ඔයාලට සයිස් හදාගන්නෙම හරිම ලේසි අරක ඉමේජ් එකක් නිසා. සර් මේ මට මෙන්න මේක අඩු කරන්නේ කොහොමද කියන්නේ? හරි මුලින්ම ඔයා ඔය මේ උඩින් තියෙන ඒ කියන්නේ අකුරේ ඉමේජ් එක පොඩ්ඩක් පැත්තකට කරන්න නැත්නම් ක්ලික් කරන්න බෑ අර කිසිම දෙයක්. හරි. සර් තේරෙන්නේ නැහැ ඔයා කොහොමද ওই ටික දාගෙන තියෙන්නේ කියලා. මට පොඩ්ඩක් අයින් කරලා පෙන්වන්න පුළුවන්ද එක එක? උඩම තියෙන සර් මේ සර්ට ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් ඉන්න පුළුවන්ද? හරි මම ඔයාලට මේක කියලා දෙලා අයින් වෙන කමක් නැහැ.
හයිස හරි. එතකොට වාට ඕන කියලා කීවේ අර කළු පාට ප්‍රමාණය අඩු කරන්නනේ. ඔව් සර්. හරි, දැන් තිබ්බ විදිහට ආයෙ සෙට් කරන්න. මෙහෙමනේ, දැන් ඔයාලට කළු ප්‍රමාණය අඩු කරගන්න නම් ඔය සුදු පාට රවුම ලොකු කරාම හරිනේ. නැත්තම් කළු රවුම චූටි දරන්න පුළුවන්. ඔව් සර්, ඒක ලොකු කරාම සර්. නෑ සර්, මට ඕනේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ගන්න. කප්පිට කියන්නේ. ආ, කළු නැතුව බෑග්ග්‍රවුන්ඩ් එක පේන්න ඕනේ නේද? ඔව් සර්. ආ හරි, එහෙනම් කළු රවුම ක්ලික් කරන්න. හරිද සර්, බ්ලර් කරන්න හරිද? පොඩක් ඉන්න. කළු රවුම ක්ලික් කරලා යන්න පොතේ ෆෝමැට් එකට. ෆෝමැට් මෙනු එකේ ෆෝමැට් මෙනු එකේ ෆෝමැට් අන්තිමට තියෙන අන්න හරි ඒකේ ෂේප් ෆිල් එකේ චූටි ඉතාලිය ක්ලික් කරලා නෝ ෆිල් කියන එක දෙන්න. මේ ෆෝමැට් ගාවම තියෙන ඔන්න ෆිල් උඩ අන්න හරි ඒකෙන් නෝ ෆිල් කියන එක දෙන්න. හරි, දැන් හරි ඊළඟට තිබ්බ ටික ආයෙත් ඒ උඩින් උඩින් තියාගන්න. එතකොට ඔයාලට අවශ්‍ය ඩිසයින් එක එනවා. හරි සර්. සර්, ලබන මාස කෝස් එක පටන් ගන්නවද? 18 වෙනි දා පුතේ අලුත් කෝස් එක පටන් ගන්නවා. ඔය ඉතින් කෝස් එකෙත් හැමදාම මෙහෙම තමයි. මම ඉන්නවා 11 11 මාරණගෙන් හැමදාම කාගේ හරි ප්‍රශ්නයක් විසඳන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එක්කගෙන එන්න. අර කාරහා ගෙනියන්නේ ටික. මොකද්ද මේ දිනු ගැහුවේ? අර සර්, ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවා කොහොමද හැම හැම ගෙනියන්නේ? ඔයත් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මම කියලා දෙන්නම්. මට බලන්න නැතුව කියන්න අමාරු ඒක. චුට්ටක් ඉන්නකෝ මේ. ඒකට පොතේ හරි නේද වාගේ? ගන්නද? හරි සර්. හරි. ස්ක්‍රීන් එක ඔෆ් කරන්නකෝ මේ අපි දිනුගේ ප්‍රශ්නේ බලන්න. දිනුව ෂෙයා කරන්න. දැන් මම අදගෙන ගියාම නතර වෙන්නේ නැහැ සර්. ආ ඔතන හරි 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 රයිට් ක්ලික් කරන්න. ඔය ඔක්කොම අපේ කෝස් එකේ ළමයි දන්නවා. කෝස් එක view එකට යන්න. view එක නිකන් රයිට් වෙනතනක හිස් තැනක රයිට් ක්ලික් කරන්න. view එකට යන්න. හරි. ඔතන තියෙන ඔටෝ රේන්ජ් අයිකන් කියලා එක උඩ එක පාරක් ක්ලික් කරන්න. මේකද? ඔව් එක පාරක් ක්ලික් කරන්න. හරි. දැන් අදගෙන ගිහිල්ලා තියාගමු. ආ හරි සර්. thank you sir. හරි පුතේ, එහෙනම් අපි ඉවර කරමු. දෙනටම good night. good night sir. good night.